මේ වේලිකේ දාරත් එක්ක අටසෙන්නේ හතරවෙනි කාරණා සදිස් සංඛ්‍යා ගැන කතා කරන්න ආයෙස්ති. සදිස් සංඛ්‍යා ගැන හතසෙන්නේ කතා කරපු වීඩියෝ එකක් තියෙනවා. ඒක සම්පූර්ණ පැහැදිලි විස්තරයක් සහිත ඒක ලින්ක් එකම කලින් දාලා තියෙනවා. මට වැඩිපුර දැනුමට ඕන නම් ඒක බලන්න. ඔයගොල්ලෝ මුලින්ම ළම මේ වීඩියෝ එකේ පරණතර තුන මම කියන හැම අවශ්‍ය කරනම සටහනක් වල ලියා ගන්න. සමහර තැන් වල මම කියනවා කෙටි සටහන් ගන්න කියලා. ඒක වෙනම පොළ වල ලියා ගන්න. සමහරව විද්‍යාව ගන්න කැයි ඒවා ඒ විදිහටම කරන්න කටපාඩම් කරගන්න කියනවා කටපාඩම් කරගන්න. මොකද මේ පාඩම මේ සමහර දේවල් අපි පළවෙනි වතාවට තමයි ඉගෙන ගන්න. 6 7 තිබුණ නැහැ. 8 දීම විතරක් අලුතෙන් ඉගෙන ගන්න දේවල් තියෙනවා. මේ ඉගෙන ගත්ත දේවල් ටිකට ඊට පස්සේ ගෙනියන්න ඕනේ. ඒ නිසා ඒ කියන තැන් වල යව ගන්න ඒ විදිහටම ගන්න. හරි. අපි මුලින්ම මේකදී සංඛ්‍යා රේඛාව ගැන අලුතෙන් මාම කෙනෙක් ඉන්නවා නම් සංඛ්‍යා රේඛාව ගැන පොඩි අවබෝධයක් ගන්න. ඊට පස්සේ මේ පැත්තට එනවා ඒ වගේම ඒ සමාන පරතර වලින්ම ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4 වගේ ඒවා සමාන පරතර වලින්ම මෙහාට එනවා කියන දේ හරියට තේරුම් ගන්න. දැන් ඔයාට සංඛ්‍යා රේඛාවේදී දැනගන්න ඕන දේවල් කීපයක් තියෙනවා. දැන් මෙතන යම් විදියකින් මෙතන ලකුණු කරලා මෙතන බෝලයක් පාර කරලා තිබුණොත් මෙතන A කියලා තිබුණොත් A කියන්නේ ඒ වල උත්තරය යන්නේ කීයද? අපි කියන්නේ ඍණ 1 කියලා. ඍණ 1 කියලා කියනවා. මෙතනදී කවුරු හරි ඇහුවොත් බෝලයක් පාට කරලා මේක B නම් මේක චූටි කාලේ වැඩක් මේක නැවත මතක් කරන්නේ B වෙනුවට අපි කියනවා ධන ඍණ කියලා. හරියටම තේරුම් ගන්න. සහ මෙන්න මෙතනින් ඇහුවොත් මෙතන තියෙන්නේ හරියටම 3යි 4යි මැද්දේ 3යි 4යි මැද අපි ඒක C කියලා ගත්තොත් අපිට කියත හැකි C කියන්නේ ඍණ 3යි ඍණ 4යි මැද්දේ නම් එතකොට කියන්නේ ඍණ 3මාර ඍණ 3මාර. හරියට තේරුම් ගන්න. දැනුවත් වෙලා ඉන්න මොන දේවල් ලෝව ඍණ 3මාර ඍණ 4 නෙමෙයි 3 3 4ට තාම ගිහින් නැහැ 3 පහු වෙලා භාගයක් ගිහිල්ලා 3 පහු වෙලා භාගයක් 3මාර සහ මෙතනත් ඔය විදිහම ගමු. මෙතන තියෙන්නේ 4යි 5යි නැත්තේ මේක D කියලා ගමු. එතකොට මේක කියන්නේ අපි 4යි 5යි නැත්තේ මේ තියෙන D ව ගන්නවා 4මාර. එතකොට ධන 4මාර සංඛ්‍යා රේඛාව ගැන ඔන්නයි පොඩි අවබෝධයක් තියෙනවා. අර අවශ්‍යයි නම් මම මේ ලියපු දේ ඔයාලට අවශ්‍යයි කියලා දෙනවා නම් සංඛ්‍යා රේඛාව ලබන ගමන් මේ ටික ලියා ගන්න. මම සංඛ්‍යා රේඛාව ඇතුළේ තව දේවල් කියලා දෙනවා. ඊට පස්සේ බලන්න මේ විදිහට. හරිද? ඒක ලියා ගන්න දත්තනම්. මෙන්න මේ සංඛ්‍යා රේඛාවේදී හරි වැදගත් වැඩක් තියෙනවා පුතේ. මේ පැත්තට අපි කියනවා හරිද? මේ පැත්තට යන්න යන්න මේ සංඛ්‍යා රේඛාවේ අගයන් වල අගේ වැඩි වෙනවා. නැත්තම් විශාලත්වය වැඩි වෙනවා. විශාලත්වය වැඩි වේ. නැත්නම් අගය වැඩි වෙනවා. විශාලත්වය වැඩි වෙනවා නැත්නම් අගය වැඩි වෙනවා. සහ ඔයා සංඛ්‍යා රේඛාවේ මෙහා ලකුණු කර ගන්න ඕනේ. මෙහාට එන්න එන්න මෙහාට ආවොත් මේ සංඛ්‍යා රේඛාවේ මෙහාට ආවොත් දැන් මේක මේ විදිහට අපි ගත්තොත් වෙනම පාට කරලා ලස්සන කර ගන්නවා නම් හොඳයි. මේ පැත්තට යනකොට මේ දිගට විශාලත්වය වැඩි වෙනවා. විශාලත්වය අඩු වෙනවා. විශාලත්වය අඩුයි. ඒ කියන්නේ දැන් හොඳට තේරුම් ගන්න. දැන් අපි කියන්න හදන කතාවට මම මේ දැන් කියන දේ ඕන වෙනවා. මෙහාට යන්න යන්න විශාලත්වය වැඩි, මෙහාට එන්න එන්න විශාලත්වය අඩුයි. ඔකේ තේරුම තමයි අපි සැලකුවත් කවුරු හරි දෙන්නේ. හොඳටම දැන් ඔන්න අවශ්‍ය කරන සමහරක් කියන්නේ වැදගත්ම දෙයක් පාටකින් ලියා ගන්න ඕනේ. මේ සංඛ්‍යා රේඛාව මත කවුරු හරි දෙන්නෙක් සැලකුවොත් හොඳට තේරුම් ගන්න. සංඛ්‍යා රේඛාව මත කවුරු හරි දෙන්නෙක් සැලකුවොත් අන්න අපි ලියනවා දකුණෙන් ඉන්න කෙනා. වඩා දකුණෙන් ඉන්න කෙනා. දැන් අපි සැලකන දෙන්නගෙන් දකුණින් ඉන්න කෙනා. දකුණින් ඉන්න කෙනා. කෙනා ලොකුයි. අ
අනිවාර්යෙන්ම මම මතක තියාගන්න ඕන දෙයක්. දකුණේ ඉන්න කෙනා ලොකුයි. ඒතර ඒක අනිත් පැත්ත කියන එකයි වමේ ඉන්න කෙනා පොඩි කියලා. ඔයා සලකන ඕනම දෙන්නේකේ. හොඳට මේක මතක තියාගන්න. දකුණේ ඉන්න කෙනා ලොකුයි. ඔන්න වැදගත් සමානක්. දැන් අපි මේකේ උදාහරණ දෙකක් ගත්තොත් දැන් මේ A ඉන්නවනේ. මේ B ඉන්නවනේ. මේ A වල ගාන ඍණ 1යිනේ. මේ B වල ගාන ධන 3යිනේ. මේ දෙන්න අතරින් සලකනකොට අටශ්‍රේණිය වාර තේරෙනවා සංඛ්‍යා රේඛාව දිහා බලපුවහම මේකෙන් දකුණේ ඉන්නේ වැඩියෙන්ම දකුණේ ඉන්නේ මෙයා සංඛ්‍යා රේඛාවට අනුව වැඩියෙන්ම දකුණේ ඉන්නේ මෙයා නැවත කියනවා ඍණ 1යි ධන 3යි අතරින් වැඩියෙන් දකුණු දකුණු අත පැත්තෙන් ඉන්නේ මෙයා එහෙනම් පොතේ මෙයා තමයි ලොකු මම හිතනවා මම මේ කියන දේ තේරුණා කියලා එතකොට මම මේ මම හිතනවා මේ සංකේතය නම් ඔයාලා දන්නවා කියලා මම ඒක වෙනම කතා කරේ නැහැ මේ සංකේතයේ කටපැත්තේ කෙනා ලොකුයි කියන එක. ඒකේ මේ සංකේතයේ කියන්නේ කටපැත්තේ ඉන්න කෙනා ලොකුයි. ඒක වෙනම කියන්න අවශ්‍ය වුණොත් ඒක මම කියන්නම් මෙතන. ඔබට දැක්කා කියලා මොන ප්‍රශ්නයක් කියලා. මේ විදිහ ගන්න. මෙතන හතරක් තිබෙලා මෙතන දෙක නම් අපි කියනවා මේක අවශ්‍ය කෙනෙක් විතරක් සංකල්ප කරන්න. හතර විශාලයි දෙකට වඩා හතර විශාලයි දෙකට වඩා. ඔක පැත්ත මාරු කරලා තිබුණත් කොහොමයි පොතේ? මේක කියන්නේ පහ විශාලයි තුනට වඩා. පහ විශාලයි තුනට වඩා. ඒ මිසක් මම මේ කියපේ හරියට තේරුම් ගන්න හොඳේ. මේ මේකේ කටකත් තියෙන කෙනා තමයි ලොකු. මේ දේවල් තේරුම් ගන්න. මේක කවුරු හරි දැනට මේ වෙනකොට මේක මතක නැති කෙනෙක් ඉන්නවා නම් පහ කියන එක නම් තුනට වඩා ලොකුයි කියන තේරුම නම් කියවෙනවා. ඒක හරියටම තේරුම් ගන්න ඕන ඔයගොල්ලෝ හොඳේ. ඒක හරියටම තේරුම් ගන්න දැන් මේකෙන් එහෙනම් කියවෙන්නේ මොකක්ද? ඍණ 1ට වඩා ධන 3 ලොකුයි. අයවසරෙදි කියලා දුන්න දෙයක් නිසා මම හිතනවා කොනේදී හැමෝම දන්නවා කියලා. මම දන්න කෙනෙක්ම ඉන්නවා නම් එයා තමයි කිව්වේ. ඒක නෝට් එකට සම්බන්ධ කරන්න එපා ජෝඩු පොතේ. ඒක නෝට් එකට සම්බන්ධ වෙන ඕන එකක් නෙමෙයි. ඊට පස්සේ මම ගන්නවා D. දැන් මේ දැන් මේ ලියන ඒවා ලියන්න ඕනේ සංඛ්‍යා රේඛාව අපි කලින් ඇඳනේ සංඛ්‍යා රේඛාව ඇඳනවා මේ පැත්තේ විශාලත්වය වැඩි වෙනවා මෙහාට විශාලත්වය අඩු වෙනවා වෙන පාටින් දාලා මේක ලියන්න ඕනේ පොතේ මේක ලියන්න ඕනේ දකුණින් ඉන්න කෙනා විශාලයි නැත්නම් දකුණින් ඉන්න කෙනා ලොකුයි නැත්නම් දකුණ කෙනා විශාලයි මේ ලොකුයි විශාලයි හරි මොකක් හරි වා ඒක ලස්සන විදිහට ලියා ගන්න ඕන තේරෙන විදිහට මේ හරිය D තියෙනවා මේ හරිය A තියෙනවා දැන් D වල කෙනා කවුද D වල කෙනා හතරම ආර ඒවල කෙනා හතරම මාර ලිව්වා. ඒක දන්නනේ. හරිද? ඒවල කෙනා කවුද? ඍණ 1. දැන් ඒත් බලන්නේ ඔයා. ඒත් හොඳට තේරුම් ගන්න. මේ දෙකෙන් වැඩියම දකුණේ ඉන්නේ කවුද? අනිවාර්යයෙන්ම ආදන්නව හතරම මාර තමයි. එතකොට මේක සංකේතය දෙන්නේ මේ පැත්තට. හරිද? මට මම හිතන මම කියන දේ පැහැදිලියි කියලා. ඉතින් ඔයාලා තියන්නේ විතර මතක තියාගන්න කොහොම වුණත් ඍණ කට්ටියට වඩා ධන කට්ටිය ලොකුයි. ඒක මතක තියාගන්න. ඍණයට වඩා ධනය ලොකුයි. අවශ්‍ය කට්ටිය ලියාගන්න. කරුවක් දාලා ඕනනම් කරුවක් දාලා ලියාගන්න. අවශ්‍ය කට්ටිය ලියාගන්න. කරුවක් දාලා ලියාගන්න. ඍණ සංඛ්‍යාවලට වඩා ධන සංඛ්‍යාව ලොකුයි. ඍණ සංඛ්‍යාවලට වඩා ධන සංඛ්‍යාව ලොකුයි. හරි. ඊළඟ කරුව. ඍණ සංඛ්‍යාවලට වඩා බිඳුව ලොකුයි. 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 අර
අවසානය කර. බිඳුවට වඩා ධන ඒවා ලොකුයි. බිඳුවට වඩා ධන ඒවා ලොකුයි. ඊට පස්සේ අපි පොඩ්ඩක් ලියා ගන්න පොඩි වැඩකට හැස්සෙමු අපි. හරි, වලට මෙතන වැඩක් තියෙනවා චෝටි. පොඩ්ඩක් වැඩක් දාලා තියෙනවා. මේක ලියා ගන්න. මේකට ලකුණ දාන්න. වඩක් තියෙන මේකට ගැලපෙන ලකුණ. හරි. ඔයගොල්ලෝ මේ ටික වීඩියෝ එක නවත්තලා මේ ටික ලියා ගන්න. ලියාගෙන ලකුණ දාලා බලන්න මම මේ දාන උත්තර දෙන්නේ කියලා වට මතකල් කරගන්න වැඩි පොද. දැන් මෙතන තියෙනවා බිඳුව. බිඳුව තියෙනවා ඍණ තුන තියෙනවා. දැන් ඔයාලට මම දුන්නන සමාන බිඳුවයි ඍණ තුනයි අතරේ බිඳුව තමයි ලොකු. එහෙනම් මෙයා කටේන්නේ. ධන දෙකයි ඍණ තුන තියෙනවා. ඕනම හොඳට මතක තියාගන්න පුතේ මේ හොඳටම හොඳේ. අනිවාර්යෙන් හොඳට මතක තියාගන්න ධන ධනයි ඍණයි අතරින් ධන තමයි ලොකු. ඔසේ මෙතන තියෙනවා ඍණ 4, මෙතන තියෙනවා ධන 3. එතකොට ධන 3 තමයි ලොකු. ඔසේ මෙතන තියෙනවා ඍණ 10, මෙතන තියෙනවා ධන 3. එතකොට ධන තමයි ලොකු. ඍණයි ධනයි අතරින් නම් ධනන්න තමයි ලොකු. සංඛ්‍යා රේඛාවේ දකුණෙන් ඉන්නවාද කියලා හොයාගන්න බැරි නම් නිතරම ඔයා මතක තියාගන්න ධන ලොකුයි. ධනේම ලොකුයි. කාට වඩාද? බිඳුවට වඩා ලොකුයි, ඍණේ වඩාත් වඩා ලොකුයි. සහ ඍණට වඩා බිඳුව ලොකුයි. මේ ඍණට වඩා මෙයාට වඩා බිඳුව ලොකුයි. ඔසේ මේකදී ධන 3 මෙතන ධන 3 තියෙනවා ඍණ 4 මේක ලොකුයි. එස දේරුම් ගන්න. මේකදී ධන 4 තියෙනවා ඍණාට තියෙනවා මේක ලොකුයි. සහ ඍණ 3යි ඍණ 4ෙන් කවුද ලොකු? දැන් ඍණ 3 ලොකුයි. ආ, එතනදී ජෝඩි ප්‍රශ්නයක් තියෙනවානේ. මම ඒක ඔයාලට ක්‍රමයක් කියලා දෙන්නම්. එහෙනම් ඍණ දෙන්නේ අතරින් කවුද ලොකු ජෝඩි වාගන්න ඔයාලට ප්‍රශ්නයක් එනවා නම් අතුතේ. හරිද? ඔයා මේ ගණන් ටික ලියාගත්ත එකට යකින් තරුවක් දාලා ලියන්න. යකින් ලියන්න තරුවක් දාලා මම මේක වෙනම විස්තර කරනවා. අතුතේ හොඳේ. වෙනම වෙනම විස්තර කරනවා. යටින් තරුවක් දාලා ලියන්න. මේ ටික ඔක්කොම ලියන්න. 11 වෙනකම් ටික ලියන්න. යටින් තරුවක් දාලා ලියන්න. ඍණ සංඛ්‍යා දෙකක් අතරින්. ඍණ සංඛ්‍යා දෙකක් අතරින්. තරුවක් දාලා ලියන්න. මෙතන නෙමෙයි තරුව දාන්නේ. හොඳේ. මෙතන නෙමෙයි. 8 වෙනි ගාන ළඟ නෙමෙයි. මම කියන්නේ 8 වෙනි ගාන මම කියලා දෙනවා ඔයාලට. යටින් ඔයා තරුවක් දාලා ලියන්න. ඍණ සංඛ්‍යා දෙකක් අතරින්. ඍණ සංඛ්‍යා දෙකක් අතරින් කුඩා කෙනා විශාලයි. 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 අපි උග ලස්සන්ට කටපාඩම් කරගන්නවා පොඩ්ඩ ලොකුයි කියලා. අපිට නිතර ඕන වෙන එකක්. මම අතින් ඕක කියවේ පොඩ්ඩ ලොකුයි. නැත්නම් ලොක්ක පොඩි. ඒ කියන්නේ දැන් ඍණ දෙන්නේකින් ගත්තාම උඩ පොතේ මේ ඍණ 3යි ඍණ 4යි අතරේ ඍණ 3 චූටි පරදේන ඍණ 3 චූටි කියන ළමයි එයා චූටි අගේ මම කියන්නේ ලකුණෙන් ලකුණත් එක්කද මේ 3යි 4යි ගත්තාම සයිස් එකෙන් ගත්තාම 3 කියන එක නම් සයිස් එකෙන් පොඩි මම කියන්නේ ලකුණත් එක්ක නෙමෙයි වැරදි තේරුම් ගන්න එපා කියලා ලකුණ නැතුව හිටියොත් 3 සහ ලකුණ නැතුව හිටියොත් 4 අතරේ 3 ඉලක්කම අපගෙඩි 3 කොයි අපගෙඩි 4 කී අතරින් ගත්තාම අපගෙඩි 3 චෝටිනේ අන්න ඒ වගේ මෙතන මේක නම් මොළදී මේ ඍණ ලකුණු දෙකක් ආපුවාම වඩා පොඩි කෙනා ඉන්නවනේ එයා තමයි ලොකු ඒකයි කියන්නේ පොඩ්ඩ ලොකුයි කියන්නේ ඒක මම වෙනම කියන්නම් මේ ටික හදාගෙන ගිහලා දැන් එහෙනම් මෙතනත් ඒ සිද්ධිය තියෙනවා මේකෙන් ඍණ 10 ඍණ 10යි ඍණ 10යි ඍණ 12 අතරින් පොඩ්ඩ වෙන්නේ මෙයා දැන් මෙයා තමයි ලොකු පොඩ්ඩ තමයි ලොකු ඔසේ මේකදී නම් මෙයා ලොකුයි මේකදී මෙයා ලොකුයි හරියට දැන් මම මන්නර යලි තරුවක් දාලා සමහරවල් ලිව්වා නම් ඒක පොතේ ඒක ගැන උදාහරණ තව කියලා දෙන්න බැස්ති හරි ඔයා හරි දැත්ත ටික ලකුණු කරගෙන වැරදි මොන හරි කියලා නම් ඇස් වෙනකොට වැඩේට කියලා දෙන්න දැන් පොඩ්ඩක් වෙන සංඛ්‍යා දෙකක් අතරේ පොඩ්ඩක් ලොකු වෙන නියතිය කියලා දෙන්න ලෑස්ති වෙන සංඛ්‍යා දෙකක් අතරේ දැන් ඔයාලා හිතන්න මේ විදියට අපේ ඉන්න අපේ ධන සංඛ්‍යා කීපයක් දානවා ඔයාලට. මම දානවා දැන් ඔයා තරුවක් දාලා අවශ්‍ය දේවල් ටික ලියා ගන්න. මම ඒක යටින් කියනවා පළවෙනි ගාන. ඍණ 2යි ඍණ 10යි ඉන්නවා. මේ දෙකෙන් ඇගේ සයිස් එකෙන් ගත්තොත් දෙක චෝටි. නමුත් වටිනාකමෙන් ගත්තොත් මෙයා ලොකුයි. ඒකට කියන්නේ පොඩ්ඩ ලොකුයි. මේ පොඩ්ඩ ලොකුයි. බලන්න තව උදාහරණයක්. ඇගේ සයිස් එකෙන් ගත්තොත් එක චෝටි වුණාට මේකේ වටිනාකමත් එක්ක ගන්නකොට මෙයා තමයි ලොකු. තුන්වෙනි උදාහරණය. මේ විදිහ හිතන්න. ඍණ 4යි ඍණ 2 අතරින්
අඹගෙඩි දෙකකුයි අඹගෙඩි හතරකුයි අතරින් ගත්තහම අපි දන්නවා අඹගෙඩි දෙක චෝටි. දැන් අඹගෙඩි දෙකක් ලැබුණ කෙනාට ලැබුණේ අඩු ගන්න වුණාට මේ ඍණ තියනකොට ඍණ විතරයි මේ ධනවලදී හරියන්නේ නැහැ. දෙන්නම ඍණවලදී විතරයි මම මේ කියන නීතිය වළංගු වෙන්නේ. එතනදී මෙයා තමයි ලොකු. හරි. බලන්න මම මාත් එක්ක මේ ටික හදන්න. මම මේ දාන ටික පොඩි පොඩි ගණන් ටිකක් ඔයාලට ලියනවා. ඔයා මේ ටික හදලා දෙන්නක් ගන්න. ආ සංකේත දාන්න ගැලපෙන පැත්තට. බලනවා හොඳට තේරුම් ගන්න පුතේ මෙයාට එකතු කරන්න තියෙන කීයක්ද ධන දෙකක්
මේ ධන තුනට එකතු කරන්න තියෙන්නේ ධන දෙකක් නම් ලකුණු අට දෙකක් යනවා. අර මම ඒකයි ඔයාලට කිව්වේ ධන දෙකක් නම් ලකුණු අට දෙකක් යනවා. එතකොට ඍණ දෙකක් නම් නැවත කියනවා ධන දෙකක් නම් ලකුණට යනවා. ඍණ දෙකක් නම් වමට යනවා. මමකට පැහැදිලිවම කිව්වා ධන දෙකක් නම් ලකුණට යනවා ඍණ නම් වමට යනවා. ඒ නිසා මෙයා හරියට තේරුම් ගන්න ධන තුන ගාවට ගියා මුලින් ධන තුන තියෙන නිසා ධන තුන ගාවට ගියා එතන ඉඳලා දෙකක් දකුණට ගියා ඔච්චරයි මේ නැවතුන කෙනා තමයි උත්තරේ දැන් අටශේණිය එක අපිට ටිකක් ලේසි කරලා දීලා තියෙනවා අටශේණිය අපි තව උදාහරණයක් බලමු උදාහරණ කීපයක් පහතම පුළුවන්නම් හඳාන ගාන මත කලින් හදන්න අපි ගත්තොත් ධන දෙක ධන තුන කියලා ගත්තොත් හැකිනම් මත කලින් හදන්න බලන්න හරි මේකට සංඛ්‍යා රේඛාව වඳිනවා බිංදුව ලකුණු කරලා අපි ගන්නවා මේ විදිහට හරි අපි ගන්නවා 1 2 3 මෙහා අත 1 2 3 4 5 6 විතරනකම් ගන්නවා මෙහෙ ත්‍රින එක වෙන දෙක වෙන තුන ගන්නවා පටන් ගන්න තියෙන්නේ ධන දෙකෙන්නේ ධන දෙක ගාවට යනවා හරියට තේරුම් ගන්න පුළුවන්. සේකට එකතු කරන්න තියෙනවා. ඒ අත ධන තුනක්. නිසා දකුණන තුනක්. මම කලින් ගන්න දෙවුව මෙතනදී දකුණට දෙකක්. වරෝම ලියන්න ඕනේ නැති වෙයි. හරරේ පැහැදිලි නැති කෙනෙක් ඉන්නවා නම් කියන්නම් ධන තියනකොට දකුණට යන්නේ. දැන් දකුණට තුනක්. කොතනින්දද? මේ නැවතුම තන දෙක ඉඳලා දකුණට තුනක් එක්කෙනයි දෙන්නයි තුන්දෙනයි මෙතනින් ගිහින් නවතින්නේ එහෙනම් ඒ නැවතුම කෙනා තමයි උත්තරය එහෙනම් මේ ප්‍රශ්නට උත්තරය එන්නේ ධන තුන සමාන ධන දෙක ධන තුන උත්තරය කොච්චරක් වෙනවද පුතේ ධන 5යි හරි අපි තව උදාහරණයක් දෙන්නම් අනේ හදන්න ඕනේ තුනයි ධන එක ධන හතර හරි ශනිකව හදලා දෙන්න මොකද ලස්සන ගාන හැදුවේ හැදුවා සමතරක් කරන් දෙනවා හරි මේ හරිය බිද්දුව වෙන එක වෙන දෙක මට කලින් හදන්න ඔතන මේ වීඩියෝ එක දිගටම ඉස්සරහට යන්න 1 2 3 4 5 6 7 8 මම කීපයක් දැම්ම ඇචර ඕනෙත් නැහැ බ්‍රේකවුට් එක වුණ නිසා දැන් ඔයා මේක හදන්න නැති කියලා මම හිතනවා මුලින්ම ධන එක නිසා මෙතනට ගියා මෙතන ඉඳලා හතරක් තියෙන්නේ ධන හතරක් එහෙනම් දකුණට හතරක් දකුණට හතරක් මේ වanse එක්කෙනයි දෙන්නයි තුන්දෙනයි හතර දෙනයි මෙතන ඉඳලා මෙතනට යනවා අන්න ඒ තලයි පවා තියෙන්නේ ඒ පැත්ත එහෙනම් මෙතන නවතින තැන තමයි උත්තරය එහෙනම් ධන පහයි දැන් ප්‍රශ්නට අවසාන උත්තරය එන්නේ පුතේ ධන එක ධන හතර ප්‍රශ්නට අවසාන උත්තරය එන්නේ ධන පහ මම හිතනවා ඔයාලා තනින් එක හදන්න නැති කියලා අපි තව උදාහරණයක් බලමු ඒ කොහොමද? මෙතන ඍණ තුන තියෙන නිසා.
රිනතුන තියෙන නිසා අපි අර මුලින්ම රිනතුන ගාවට ගිහිල්ලා බලනවා එකතු කරන්න තියෙන කාවද ධන හතරක් එකතු කරන්න තියෙන ධන හතරක් නිසා මෙතන ඉඳලා හතරක් එහාට යනවා නේ එක්කෙනයි දෙන්නයි තුන්දෙනයි හතර දෙන මෙතන ඉඳලා මෙතනට යනවා හරි තේරුම් ගන්න මෙතන ඉඳලා මෙතනට යනවා අන්න ගිහිල්ලා නවතින තැන තමයි උත්තරය ඉතර වෙන්නේ රිනතුන ධන හතර සමානයි ධන එක අන්න ප්‍රශ්න උත්තරය ළමයි නේ හරි බලන්න ප්‍රවයන් ප්‍රශ්නයක් ඔයාට දෙනවා ප්‍රශ්නයක් හරි මේ බලන්න හරි මේ බලන්න හරි මෙන්න බලන්න ඉස්ස බින්දුව දැන් මේ ලොකු ඉලක්කම් තිබ්බට බය වෙන්න බෑ මේ ලස්සන ගානක් කියන්නේ 1 2 3 4 දැනගන්න ඕන දෙය තමයි ඍණ තියෙනකොට වමට යන්නේ. ඒක අපි මුලින් කිව්වා. අන්න නැත්නම් ආයෙ කියනවා. නිසා හතරක් වමට යනවා. බලන්න හොඳට මේ ගණන් ටික එක වගේ. හතරක් මෙහාට. හතරක් මෙහාට ගණන් කරා. 1 2 3 4යි. නේ? හරි. දැන් මෙතන ඉඳලා නවතිනවා. ඔතනින් නවතිනවා. ඒ නවතිම දැනගෙන තමයි උත්තරේ. එහෙනම් මෙතන තමයි උත්තරේ. නිසා මේ ප්‍රශ්නට උත්තරේ අපි කියන අවසානයේ ධන 3 ඍණ 4 ප්‍රශ්න උත්තරේ තේරෙන්නේ බලන්න ආපහු ගන්න පටන් ගත්ත ධන 3 එකට එකතු කරන්න තියෙනවා ඍණ 4 මෙතන ධන 3 න් පටන් ගත්තා එකතු කරන්න තියෙනවා ඍණ 4 ඍණ 1 දෙවෙනි ගාන බලමු දැන් මේ ප්‍රශ්නේ බලන්න අපිට තියෙනවා ධන දෙකට එකතු කරන්න තියෙනවා ධන දෙකට එකතු කරන්න තියෙනවා ඍණ 6ක් ධන දෙකට එකතු කරන්න තියෙනවා ඍණ 6ක් මුලින්ම ධන දෙක ගාවට යනවා සුට බලන්න මෙතන තියෙන ඍණ 6
එතන ඍණ 6යි. මේ ඍණ 6 කියන එකේ තේරුම වමට 6ක්. ඍණ කියනකොට වමට. වමට 6ක්. ඍණ 6 කියන්නේ වමට මම 6ක් යනවා. බලන්න. මේ ඍණ ධන දෙකේ ඉඳලා පොතේ ධන දෙකේ වමට 6ක් නේ. එකනයි, දෙන්නයි, තුන්දෙනයි, හතරයි, පහයි, හයයි. මෙතන බේරුණා නේ. මෙතනට ඇවිල්ලා නැවතුණා. මදි කියලා හිතනවනම් ඒ පව සාපෙත්පත් එක්කලා තව එක්කෙනෙක් දාගන්න විභාගෙදී වැඩ කරනකොට චුට්ටක් ඒ වෙලාවට පොඩ්ඩක් අර පිළිවස්කෙන් කරපුවා වැඩේ කරගත්තා කි. එතකොට බලන්න. ප්‍රශ්න අවසාන උත්තරය එන්නේ ධන දෙකට එකතු කරගත්තහම ඍණ 6ක්. මෙතන තියෙන කෙනා තමයි උත්තරය එන්නේ. එහෙනම් සමස්ත අවසාන උත්තරේ පොතේ ඍණ 4යි. අවසාන උත්තරය ඍණ 4යි. එතකොට හරියට තේරුම් ගන්න. හරි. තව එක උදාහරණයක්. තවත් එකක් හදමු. ධන එක ඍණ 4. බිඳුව 1 2 3 4. මේ විදිහට ගත්තා. මෙහි ඍණ 1. ඍණ 2. ඍණ 3. ඍණ 4. දැන් බලන්න මේ ගාන තියෙනවා ධන එක ඍණ 4. වමට තමයි යන්න තියෙන්නේ. වමට 4ක්. ඇයි ඍණනේ? වමට 4ක්. ඍණ නිසා වමට යන්න ඕනේ 4ක්. බලන්න කවුරු ගාව ඉඳලාද? ධනයකේ ඉඳලා වමට 4ක්. එන්න ධනයක ගාවට ගියා. මම ධනයක ගාවට ගියා. වමට 4ක් යන්න ඕනේ යාගේ පුතේ. දැන් බලන්න ධනයකේ ඉඳලා අපිට දෙනවා ධනයකේ ඉඳලා වමට 4ක්. මම ගණන් කරලා දෙනවා 4ක් නේ. 1 කෙනයි, 2යි, 3යි, 4 දෙනා. ඉතින් මෙයා මෙතනින් නවතිනවා පුතේ. මෙතනින් නවතිනවා. අවසාන උත්තරේ ඍණ 3. ප්‍රශ්න නවතින්නේ ඍණ 3. මම උත්තරේ විතරක් දාන්නම් මෙතනින්. ඇක්චුලි යන්න මට ඉඩ බඳින නිසා. හරි. තව එකක් තියෙනවනේ. එකක් හදලා දෙන්නම්. මම එහා සම්බන්ධ වැඩ දෙනවා කියුත් එකක්. ඔයගොල්ලෝ හදන්න. ඔයගොල්ලෝ හොඳට මේවා පුරුදු වෙන්න. මේ ටියුට් එක හොඳම දේ වෙබ්සයිට් එකට දාන ටියුට් එක ඩවුන්ලෝඩ් කරගෙන print out එකක් ගත්තා නම් හරි. අපි යටම ගන්න බලමු. 12 ඍණ 4. මේ විදිහට ගන්න සංඛ්‍යා රේඛාව අදිනවා. මේ හරියේ බිඳුව දැන් 1 2 3 4 ඔය විදිහට ගියා. ඉතින් ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4 ඍණ 5 ඍණ 6 ඍණ 7 ඔය විදිහට යනවා. අද දරන කතාව කතාව තියෙනවා. දැන් මෙතන තියෙන ධන දෙක. මුලින් ධන දෙකට යනවා. ධන දෙකට මුලින් යනවා. ඉතින් ඒකට එකතු කරන්න තියෙනවා ඍණ අටක්. වමට අටක් යනවා නේද? වමට. වමට අටක්. හතර දෙනවා ගන්න. මෙයාගේ යනවා පුතේ වමට අටක්. ඍණ නිසා අපි බලමු ගණන් කරනවා. 1යි, 2යි, 3යි, 4යි, 5යි, 6යි, 7යි, 8යි. අන්න මේ 6 ගානින් තමයි නවතින්නේ. මෙතන ඉඳලා මෙතනට මෙනවා. කොච්චර බර ගණන් ආවත් කියන්නේ අරසර කියන්නේ හොඳ වයසක් ගණන් හදන්න පටන් ගන්න. අර හොඳ දක්ෂයෙක් වෙන්න ආසාවෙන් වැඩ කරන්න හොඳ වයසක්. චූටි ගණන් වලින් පටන් ගන්න. මේ වීඩියෝ හදන වෙලේ මට පුළුවන් හැම පාඩමකටම කරනවා. කරන්න පුළුවන් පහසු පාඩම් වලට කරනවා. ඔයගොල්ලෝ ඒ දාන වීඩියෝ ටික බලලා ඔය යනපත්ති වලනොත් යනපත්තියෙන් හරි ඉස්කෝලෙන් හරි ඒ කරන දේවල් අමතරව මගේ දාන වැඩ ටිකක් කරලා ඔයා උදව්වක් ගන්න. හරි. ටියුට් ටික ඩවුන්ලෝඩ් කරන්නේ ඒ ටික හදලා පොනරීක්ෂණ ටියුට් හදලා අද දක්ෂයෙක් වෙන්න. ඒක තමයි ගියතු හොඳම දේ. හරි. අපි තව බලමු. තව උදාහරණ. හරි. තව උදාහරණ ගණන් බලමු. හරි. අපි දැන් තාමත් ඉන්නේ හත ශ්‍රේණි මට්ටමේ වැඩි කියලා දෙන ගමන් මමත් අපි උදාහරණ කියලා දෙනවා. ඍණ දෙක එකතු කිරීම ඍණ 1. ඍණ දෙකට එකතු කරනවා ඍණ 3ක්. ඍණ 3ට එකතු කරනවා ඍණ 1ක්. උදාහරණ හතර හදලා තමයි අපි මේ වැඩේ ඊළඟ කොටසට යන්නේ පොතේ. හරි. මෙන්න මේ බලන්න මේ එකක් කියලා දෙන්න. ඊට පස්සේ හදන්න ඒක ටික. අර උඩ මේක වෙනවා. මේ බිඳුව. මේ එක දෙක තුන මේ පැති ඔය ඇති. ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4
පුංචි බලන්න යාට එකතු කරන්න තියෙන කාවද එකතු කරන්න තියෙන ඍණ එකක් ඒ කියන්නේ වමට එකක් එතකොට හරියටම ඍණ දෙක එකතු කරන්න තියෙන එකක් ඍණ එකක් නිසා කොතනදද ඍණ දෙකේ ඉන්නවා වමට එකක් මම කියන්නේ හරියට දරුවන් අහන්න උදා ඍණ දෙකේ ඉන්නවා වමට එකක් නැව ගන්න කියනවා ඍණ දෙකේ ඉඳලා වමට එකක්. මෙයාගේ ඉඳලා මෙහාට එකක් පොතේ. මම කියන්නේ මේ පැත්ත. මේක. එකයි. හරි. උතර පොතේ අවසාන නවතින්නේ ඍණ තුනේ. ප්‍රශ්නෙට උත්තරය එන ඍණ දෙකට එකක් එකතු කරනහම නැජොටදර උත්තරය. දෙවෙනි ප්‍රශ්නේ. තවාරෝ මම මේ උදාහරණ තේරුණා නම් වීඩියෝ එක මගට නවත්තලා මේ ටික හදලා ඉන්න. හරි. අර හදලා මම කියන එක වඩා හොඳයි කියන එක එහෙම වෙන එක බිඳුව. හදනවා එක දෙක තුන ඍණ එක ඍණ දෙක ඍණ තුන ඍණ හතර සේ දෙක තුන හතර පහ මේ විදිහට දීපයක් මෙහා දාවා ඊසේ මේක පටන් ගන්න ඍණ දෙකේ ඍණ දෙකේ තමයි ඍණ දෙක ගාවට ගියා ඊසේ අර එකතු කරන්න තියෙනවා ඍණ තුන ඍණ දෙකට එකතු කරන්න තියෙනවා ඍණ තුන තොර පොඩක් බලන්න මේ ඍණයවත් එකතු කරන්න තියෙන ඍණ තුනක් වමට තුනක් යන්නේ. ඒක ලියලා ලියලා කියලා කියලා මතක තියාගන්න. මම හදනවා නම් පොඩක් ගන්න කරලා ලියනවා. වමට තුනක් කොහේදලද ඍණ දෙකේ ඉඳලා වමට තුනක් නේ. එක්කෙනයි දෙන්නයි තුන්දෙනයි. එතන තමයි වැඩේ නවතින්නේ. අන්න එහෙනම් ප්‍රශ්නේ උත්තරේ මුතුරුලමයි. අන්න ඍණ දෙක එකතු වුණාම ඍණ තුනක් ප්‍රශ්නේ උත්තර නම් ලස්සන ඍණ පහක් වෙනවා. අදමම හරියටම කරන්නේ නැති මේ දෙය තව තනම් දෙකක් තියෙනවා මම මේ දෙක හදන්නම් එහෙනම් මට කලින් හදන්න දැන් ඊළඟ ගාන ගත්තොත් වෙන තුන මෙයා ගත්තොත් සංඛ්‍යා රේඛාවෙන් නම් නැති ඉවරට දෙක වෙන එක යාලට තිබුණා නම් එන්නේ මුලින් ඍණයක නිසා බිඳුවේ තව ඍණයකට මුලින් එනවා
ඇවිල්ලා ඒකට එකතු කරන්න තියෙනවා ඍණ හතරක් ආයෙ වමට හතරක් එනවා එතන ඉඳලා මේ දැන් මුලින් බිඳුවේ ඉඳලා ඍණ එකට ඇවිල්ලා බිඳුවේ ඉඳලා ඍණ එකට ඇවිල්ලා ආයෙ වමට හතරක් එනවා මේ එක්කෙනයි දෙන්නයි තුන්දෙනයි හතර දෙනයි එතන ඉන්නේ එතනින් එනවා හතරක් සමෙන් නවතින තැන තමයි අවසාන උත්තරය. හත ශ්‍රේණියේ කට්ටියගේ හත ශ්‍රේණියගේ ප්‍රශ්නේදී වෙනස ලොකු වෙනසක් නැහැ. ඔන්න එහෙම වුණා නම් ඊත්‍රිණ පහ තමයි එන්නේ. හරි. මම හිතනවා ඔය කියපු කාරණා ප්‍රමුඛ කාරණා ටික හොඳට පැහැදිලි වෙයි කියන එක. මේවා ලියා ගන්න. මොනවද දැන් තියෙනවා නම් ළඟට අනුමාත්‍කතාවක් ලියා ගන්න ඊළඟට අපි සංඛ්‍යා රේඛාව භාවිතයෙන් තොරව සදිස් සංඛ්‍යා එකතු කිරීම. සංඛ්‍යා රේඛා භාවිතයෙන් තොරව සදිස් සංඛ්‍යා එකතු කිරීම. බලන්න මේ විදිහට එන්නේ. සංඛ්‍යා රේඛාව භාවිතයෙන් තොරව. දැන් ඒකදී කරන්නේ මෙහෙම හොඳ තේරුම් ගන්න. එකම වර්ගය එකම වර්ගයේ ලකුණු පවතිනම් එකම වර්ගයේ ලකුණු පවතී නම් එකතු කර පවතින ලකුණම ලබා දෙන්න මේ සරහන ලියාගත්තා නම් හොඳයි එකම වර්ගයේ ලකුණු පවතී නම් එකතු කර පවතින ලකුණම ලබා දෙන්න සහ වෙනස් වර්ගයේ ලකුණු පවතී නම් අඩු කර විශාල කෙනාගේ ලකුණ ලබා දෙන්න මේ සරවණෙන් අපිට ගණන් ටික හදන්න පුළුවන් සකන් ලියා ගන්න වැඩේ යනකොට ගන්න ලස්සට තේරුම් ගන්න පුළුවන් හරි බලන්න දැන් මම මේ දෙක කියලා දෙනවා දැන් ඔයාලට මේක කරන්නේ කොහොමද කියලා කියලා දෙන්නයි ලෑස්ති හොඳට බලන්න දැන් එකම වර්ගයව පවතිනවා නම් එකතු කරන්න දැන් කොච්චර ලේසිද කියනවා නම් මම පළවෙනි උදාහරණ හදනවා දැන් ඔයාලට තේරෙනවා නම් මේකනම් අපි දන්න එකක් ධන දෙකට ධන එකක් එකතු කරොත් මොන ලේසි එකක් ධන තුනයි දැන් මෙහෙම කරන්න හේතුව මෙයා ධන මෙතන අදහස ගන්න මෙතන තියෙන එකතු කරන්න කියන එක හරිද හරිද කියලා ගන්න එපා මෙතන තියෙන ධන දෙක මෙතන තියෙන ධන එක දෙකම එක වගේ නිසා එකතු කරලා තුනයි ධන තුනයි මේක මෙහෙම වුණා නම් ධනේ වැඩි ප්‍රශ්නයක් නෑ අපිට ලොකු කොහොමද ධනේවා චොටි කාලේ ඉඳලා එකතු කරලා පුරුදු වෙන්නේ මෙහෙම ආවා නම් ඍණ දෙකයි ඍණ එකයි ආවා නම් හරියට තේරුම් ගන්න බඩු දෙක ඍණ දෙකයි ඍණ එකයි ආවා නම් ඒ තුනයි වෙන්නේ ඒ දෙකම එක જાතිය ලකුණනේ දෙකම එක જાතිය ලකුණ මේ දෙකයි එකයි එකතු කරා තුනයි ලකුණ ඍණ තුනනේ උදාහරණයක් බලන්න ඍණ දෙකයි ඍණ එකයි ආයම ඍණ එකයි මට පේන ඔක්කොම ටික එක જાතිය ලකුණ මම ලස්සනට තියෙන එක જાතිය ලකුණ ගොඩක් එසහ ඔක්කොම ටික එකතු කරන්න ලකුණ ගැන හිතන්න එපා ලකුණ ගැන හිතන්න නැතුව එකතු කරන්න 2 1 3 1 4 හැබැයි දෙන්නේ ලොකු එක්කෙනාගේ ලකුණ. බලන්න සමා වෙන්න. ලොකු එක්කෙනාගේ ලකුණ නෙමෙයි දැනට තියෙන ලකුණමයි දෙන්නේ. ඊපස්සේ මොකද වෙන්නේ? 2 1 3 ඔක්කොම 4 දැනට තියෙන ලකුණම දෙනවා. දැන් බලන්න මේක. මට කලින් හදන්න. ගන්න ලියාගත්තා. මම හදන්න කලින් හැදුවා. පිළිවෙල නැගත්තා. මම හදන්න කලින් හදාගත්තා. හැදුවා නම් උත්තරය එන්නේ 1 1 2 5 6 හැබැයි බකෝ ඍණ 6නේ අන්නා දන්නා එනවා එකම જાතිය ලකුණු තියෙනවා නම් අපි දන්නවා එකම જાතියේ ලකුණු තියෙනවා නම් එකතු කරලා දැනට තියෙන ලකුණම දෙන්න කියන නීතිය හොඳට පුරුදු වෙන්න පුතේ හරි එකම જાතියේ ලකුණු තියෙනවා නම් එකතු කරලා දැනට තියෙන ලකුණම දෙන්න මං ධනන් ගොඩාරියක් දෙන්න කියන එක ධනේම අපිට කොහොමත් පුළුවන් නිසා ඔසේ මේකෙන් පන්තියේදී මෙන්න මේ ගණන් ටික හදලා දාන්න කක් කරලා දෙන්න. හරි. රයිට් මට හදලා දෙන්න මට.
ගන්න 3 2 5යි සහ මෙතන උත්තරය ආවා 10යි 14යි වෙන 14යි මෙතනින් ආවද ඍණ 11ක් බලන්න ඕක දෙසිවක් වෙන ඔක ලස්සන කතාවක් යන්නේ එක જાතිය ලකුණු තියෙනකොට එකතු කරනවා හොඳට පුරුදු වෙන්න ඕනම විතරක් හොඳේ එක જાතිය තියෙනකොට එකතු කරලා කියන ලකුණු දෙනවා ඊළඟ කාරණේ ටිකක් ගැඹුරුයි ඒක ටිකක් වැඩිපුර වැඩ තියෙනවා පොතේ ඒක කලින් දන්නවා ඔයගොල්ලෝ හත ශ්‍රේණියේ ඔයාලා ඒක හොඳට ගත්ත නිසා මම අපි ටිකක් මතක් කරගමු ආවා වෙනස් જાතිය ලකුණු ආවොත් වෙනස් ලකුණු වෙනස් වුණොත් මේ බලන්න මේක ආවොත් මෙතන තියෙනවා ඍණ තුනට එකතු කරන්න තියෙනවා ධන හතරක්. එකතු වෙන්න බෑ. හොඳට තේරුම් ගන්න. මේ දෙක එකතු වෙන්නේ නැහැ අඩු වෙනවා. ඍණ තුනයි ධන හතරයි එකතු වෙන්නේ නැහැ අඩු වෙනවා. හොඳට වෙන්නේ හතරෙන් තුන අඩු වෙනවා. මේ හතරෙන් තුන අඩු වෙලා එකයි. එකයි. ඊපස් කරා ලොකු එක්කෙනාගේ ලකුණ දෙන්නේ. අන්න ලොකු එක්කෙනා මේ දෙකෙන් වඩා ලොකු කවුද? මෙතන තියෙනවා තුන, මෙතන තියෙනවා හතර. හතරේ ලකුණ ධන. ලොකු එක්කෙනා තමයි දෙන්නේ. ධන. බලන්න මෙයා මේ දෙක එකතු වෙන්නේ නැහැ මෙතන ඉන්න මෙතන ගන්න තියෙනකොට එකතු වෙන්නේ නැහැ අඩු කරනවා මේ 6 3 අඩු වෙනවා 6 3 අඩු වෙනවා මේ 6 මේ 3 අඩු වෙනවා අඩු කරලා ලොකු එක්කෙනාගේ ලකුණ දෙනවා බලන්න 3 2 3 මේ විදිහට ඒත් වෙන්නේ හැමම තමයි මෙතන ගන්න මෙතන ඉන්න එකතු වෙන්නේ නැහැ අඩු වෙනවා 6 මේ 6 මේ 3 අඩු වෙලා 3යි ඍණ 3ක් දෙන්නේ අර ගණන් කීපයක් දෙනවා මම හදලා දෙන්න. උත්තර කියලා මේ දෙක අඩු කරා 9යි වෙන 9යි සෝ මේ දෙක අඩු කරා දෙකෙන් එක අඩු කරා 1යි ඍණ 1යි සෝ මේ දෙක අඩු කරා 10යි වෙන 10යි උත්තර ගන්න අයි මම එහෙම කරන්නේ ලොක් අඩු කරා ලොක් එක නාගේ ලකුණ දෙන්න සෝ මේ දෙක අඩු කරා 2යි වෙන 2යි අන්න ඔබ ලස්සන උත්තර ටිකක් ආවා මේකේ තව ගණන් වර්ගයක් තියෙනවා අපි චොට්ටක් ඒකට මහන්සි වුමු හොඳේ ඔක්කොම මිශ්‍ර කරපු ගණන් ටිකක් දෙන්නයි ලෑස්ති මේ දාන උදාහරණ හදන්න පොඩ්ඩක් බලන්න හොඳේ නොදා හොඳේ ඉන්නේ පා හදන්න අනිවාර්යෙන් ඉස්සරේ උඩට හදන්න ඉස්ස පොනරීක්ෂණය හදන්න නැවත නැවත මේවත් එක්කම ජීවත් වෙන්න එතන හොඳට හරියනවා බලන්න ටිකක් කරුවක් දාලා අපි ගණන් වර්ගයක් කතා කරන්න යනවා මේකදී පොදුවේ මිශ්‍රණයක් විදිහට තියෙනවා එකම වර්ගයේවත් ධනේවත් තියෙනවා ඍණේවත් තියෙනවා වැඩිපුර අපි කරන්නේ එක જાතියම ගොඩ ගන්නවා එක જાතියම ගොඩ ගන්නවා කොහොමද ඒ කියන්නේ මේගොල්ලෝ එක જાතිය මේ ඉතලා දෙන්න ඕනේ නැහැ ඔයා නමුත් තේරුම් ගන්න මේගොල්ලෝ එක જાතිය ඒගොල්ලෝ ගොඩ ගන්නවා මම නැවත කියනවා මේ මෙයයි 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 ගොඩ ගන්නවා මෙතන දෙකට මෙතන එකතු වෙනවා 3යි ඇයි මේ එක જાතිය එකතු වෙනවා 2යි 1යි 3යි अंक බලන්න මෙයා මෙතන මොකක්ද කතාව තවත් මේක මේක එක જાතියව ගොඩ ගන්නවා කවුද එක જાතිය මේ බලන්න මේ මේකෝ දෙක જાතිය මේ දෙන්න එක જાතිය පොඩගේ හොත් කීය දෙන්නේ 2 2 4 9 4යි සර් මේගොල්ලෝ එක જાතියේ
ඒගොල්ලොත් එකතු කරනවා. ඒගොල්ලෝ හැබැයි ඒගොල්ලෝ අනිත් ජාතියනේ. ධන ජාතිය නෙවෙයි ඍණ ජාතිය. ඒක සමන්නාට දෙන්න ප්‍රශ්නයක් නැහැ. ඔක්කොම 13යි. අන මේගොල්ලෝ ජාති දෙකක දැන් එකතු වෙන්න බෑ. අඩු වෙනවා. දැන් 13න් 4ක් අඩු වෙනවා 9යි. 9යි. දෙල්පරේ නම් කොච්චරද? ඍණ 9යි. අන්න මම ඔය ජාති ගණන් දෙන්නම් මාත් ටියුට් එකේ. හරි. එක ගාන දෙන්නම් කාටනේ. මම හදලා දෙන්න. Lakukan kerela, sama dengan
ශ්‍රද්ධාවට මුලින් යනවා. අර ඒක ප්‍රශ්නයක් නෑ. මෙතන තේරුම් ගන්න. මෙතන තියෙන විකතුණනේ. අර හරියට තේරුම් ගන්න. සාමාන්‍යයෙන් කියන්නේ ඔයා ආදාන නීතිය හැටියට නම් ධනකම් දකුණට යනවා. ඒක මේකෙදි වෙනස් වෙනවා. මේක අඩු කරන නිසා. මෙතනදී ධන තුනට විරුද්ධද ඒ අනිවාර්යයෙන්ම හොඳට සල්කිලි දක්වන්න ඕන දෙයක්. මෙන්න මේ දෙක මේ දෙක වෙනම කොළවල ලියලා පිටියේ ගහගත්තත් කමක් නැහැ. මේ දෙක විතරක් නෙමෙයි මෙතනින් ගනම් මම අර කීපයක් හදවන්න. නමුත් මේ දෙක සංසන්දනය වෙන්න එනම් ලොකුවට ලියලා පිටියේ ගහගත්තත් කමක් නැහැ. මට තේරුම් ගන්න. දකින්නකොට මේ දෙකේ වෙනස. මෙතන අඩු කරන්න නිසා. මෙතන මේ ප්‍රශ්නේ අඩු කරන හින්දා. මෙන්න මේ අඩු කිරීම හින්දායි මේ වෙනස් ප්‍රශ්න තියෙන්නේ. නැසත් මෙතනදී ධන තුනට විරුද්ධ දෙකනේ. ධන තුනට විරුද්ධ දෙය ඍණ තුන. සහයනා පුතේ මෙතන කරන්නේ ඍණ තුනට විරුද්ධ දෙය. ඍණතරණ විරුද්ධ දෙය දානතරණ මෙතනදී ජොටි පොතේ යන්නේ දකුණට තුන. අල්ලගන්න පාගඩේ කලින් එකේ වමට තුනක් ගියා. මේ තියෙන දෙයට විරුද්ධ දෙය තමයි කරන්න ඕනේ. මෙතන තියෙන ධනන ධන තියෙනකොට දකුණට යන්නවට සාමාන්‍යයෙන් මොනවාට ධන තියෙනකොට මෙසරේ වමට ආවා. හේතුව මෙතනදී බලන්න මෙතනදී යොමු ගන්න මෙතන තියෙන ඍණ එන්න තියෙනකොට සාමාන්‍යයෙන් යන්න ඕනේ වමට. නමුත් ඍණ වලට විරුද්ධ දෙය. එතන ඍණ තුනට විරුද්ධ දෙය ධන තුන හිතන්නේ. සත් දකුණට තුනක් කරා. කොහේදලද? කොහේදලද? මේ දෙකේ ඉඳලා දකුණට තුනක්. දෙකේනයි දෙන්නයි තුන්දෙනයි. මෙතනද මෙතනට යනවා. නිසා මේ නවතුත ගැන තමයි ප්‍රශ්නට අවසාන උත්තරය එන්නේ. තේරුම් ගන්න ධන දෙක අඩු කිරීම ඍණ තුන ප්‍රශ්නට අවසාන උත්තරය දුන්නේ ධන පහ. මේ ධන දෙක මම හිතනවා සංසන්දනය වෙන්න ඔබට කොලේක ලියලා අනිවාර්යෙන් පිටේ ගහලා තියාගත්තා නම් හොඳයි. මේක ඒ තරම්ම තියෙනවා. මම නැවත කියනවා ඔයාලට පොඩි පොතේ මෙයා දිහා නෙමෙයි බලන්නේ. මෙයා දිහා නෙමෙයි. මෙයා කොහොම වුණත් කමන්නේ. මෙතන කෙනා ධන තියෙනකොට මෙතන කෙනා ධන තියෙනකොට ඊට විරුද්ධ දේ හිතලා වමට යනවා. ධන තියෙනකොට ඊට විරුද්ධ දේ හිතලා වමට යනවා. සාමියාරේන තියෙනකොට පොඩි පොතේ ඊට විරුද්ධ දේ හිතලා දකුණට යනවා. අපි තව උදාහරණයක් කතා කරමු. තා මේකෙන් මම ලියා ගන්න. විදිහ ගන්න අතර ලියා ගන්න මම මේක මකලා උදාහරණ ගණන් කියලා දෙනවා ඔයාලට. අපි ඊළඟ ගණන් බලුවොත් අපි තව උදාහරණයක් බලුවොත් මේ විදිහට හොඳට තේරුම් ගන්න මේක තියෙනවා ඍණ එක. එකෙන් අඩු කරන්න ධන දෙකක්. මම නැවත කියනවා ඔයාලට. ඔයා මෙයාගෙන මෙන්න මෙයාගෙන ඔයා කලබල වෙන්න එපා. ඒක අපිට වෙනස් කරන්න බෑ. මෙන්න මෙතන අඩු කිරීම තියෙනකොට මෙතනට කරන දේ ගැනයි සැලකිලිමත් වෙන්න ඕනේ. මේකේ ධන දෙකට විරුද්ධ දේ බලන්න ඕනේ. ඍණ දෙක. එහෙනම් අපි යනවා ප්‍රධානතද වමට දෙකක්. වමට දෙකක් යනවා. ධන දෙකට විරුද්ධ දේ. වමට දෙකක් යනවා. වමට. කොතනින්දවද? එන්න බලන්න. මෙයා ගාවට ආවා. මේ විදිහට දැම්මා. මේ විදිහට ඇවිල්ලා මට මුලින්ම යන්නේ මෙයා ගාවට, ඍණේක ගාවට. මෙතනට එනවා. ඒක ගානේ මම නැවත කියනවා. මෙයාව ප්‍රශ්නයක් කරගන්න එපා. ඒ කියන දකට අපි යම් ඍණේක ගාවට ගියා. ඒ ගිහිල්ල තමයි වමට හෝ දකුණට හෝ යන්න තියෙන්නේ. නමුත් මෙතන තියෙන්නේ මෙතන ධන තියෙන හින්දා ධන වලට විරුද්ධ දේ නැවත තේරුම් ගන්න පුතේ. ධන වලට විරුද්ධ දේ කරනවා. ඍණ දෙක විරුද්ධ දේ කියන්නේ දෙකක් මෙහාට. මෙන්න මෙහාට දෙකක් එනවා. මෙහාට දෙකක් එනවා. ඒ කියන්නේ නවතින ඍණ තුනෙන් ප්‍රශ්නක අවසාන උත්තරේ ඍණ එක අඩු කිරීම ධන දෙක. ප්‍රශ්නක උත්තරේ පුතේ ඍණ තුන ඉන්නේ. හරි බලන්න ඊළඟ නිදසුන. ඕකම වෙනස් කරලා මේකම වෙනස් කරලා ඒ ගානම වෙනස් කරලා ආයි කියලා දෙනවා. බලන්න ඕක හර්තේම ආයි කියලා වෙනස් කරලා තමයි තියෙන්නේ කියලා. මුල් දෙන්නම සමයි වරහන් ඇතුලේ දෙන්නම මේ අඩු කරන්න ඉන්න දෙන්න කියලා කොරු මාරු වෙලා. ඒකෙන් මම හදන්නේ ධනන් හතර හරහා වලට දැන් තේරුම් කරන්න. මේ හතර මේක කොලේ ගහලා දෙත් එකේ ගොත් කමක් නැහැ. මේ බලන්න හරි. මෙයා ගන්නවා මේ විදිහට. මෙයා බිඳුව 1 2 3 4 මෙහෙරේ දෙක වෙන දෙක මේ දෙක මේක ඍණ දෙකට විරුද්ධ දෙය ධන දෙක. ඍණ දෙකට විරුද්ධ දෙය ධන දෙක. ඒ නිසා දකුණට දෙකක්. දකුණට දෙකක්. ඍණ දෙකට විරුද්ධයි ධන දෙක. හරියට දරනවා ඍණ දෙකට විරුද්ධයි ධන දෙක. සහ දකුණට දෙකක් යනවා. කොතනද ඉතලද?
කොතන ඉඳලාද රිමේක් එකේ ඉඳලා යන්නේ තරංගත් මෙයාගේ ඉඳලා මම යන්න ඕනේ හරියටම දැන් ගන්න මෙයා ගාවට ඇවිල්ලා අනුත් එයා ගාවට ආවනේ වෙන එකට ආවා මෙතන ධන දෙක නිසා මෙහාට ආවේ ධන දෙක නිසා වහකට දෙකක් ආවා මේ සරේ මේ බලන්න මේ සරේ ඉන්න තියෙන නිසා දකුණට දෙකක් යනවා එකයි දෙකයි මෙතනින් නවතිනවා සවසන උත්තරේ ධන එකක් බලන්න ප්‍රශ්න උත්තරේ ළමයි හරිම ලස්සන ප්‍රශ්නයක් බලන්න ධන එකයි උදාහරණ හතරක් කියලා දුන්නා උදාහරණ හතර වට තේරුණා නම් මම ආයෙත් හදන්න ගන්න හතරක් දෙනවා බලන්න මම මේ හතරක් හදනවා අර මේක තේරුණාද බලන්නයි මම දැන් දැස්සේ දේරුණා. ඊට සරා කරන්න ඕන දේ තමයි මම මේ දාන උදාහරණ මට කලින් හදන්න උත්සාහ කරන්නේ.
හදලා බලන්න ඔයාගේ උත්තරේ හරියද කියලා. ඒක ස්කෙල් එක හදන්න. ප්‍රශ්නෙන් ප්‍රශ්නේ හදා හදා මම හොඳට කොහොම කරන්න මාස 3ක් විතර එක දිගට. අන්න ඔයා ගණන් කරලා ලොකු දක්ෂයෙක් වෙනවා. ඒක වරක්වන්න නැහැ කාටවත්. මට ආසෙත වෙනස් ගණන් හදන්න. ගණන් වලට ඇක්කහී වෙනවා. ඒක හොඳ ගණන්කාරයෙක් වෙනවා. තරගපැත්තෙන් ගණන්කාරයෙක් නෙමෙයි. ගණන් හදලා ගණන් වලින් ගණන්කාරයෙක් වෙනවා. හරි ඒ නිසා මේ උදාහරණ චූටි ගණන් පවා නොලියා ඉන්න එපා. අපි ඊළඟ ගාන හදනවා 17 අඩු කිරීම 13 මේ බලන්න බිඳුව 1 2 3 4 5 6 7 සමහරට ගියා ඍණ 1 වෙන දෙක මෙහාට ආවා සමහන් 7 ගාවට මුලින් යන්න ඕනේ මේ 7 ගාවට යනවා සමහර බලන්න කරන්න දෙයි මෙතන තියෙන 13 පුතේ දන් තුනට විරුද්ධ දෙය තමයි කරන්නේ ඍණ තුන. එහෙනම් වමට වමට තුනක්. වමට තුනක් යනවා. හතේ ඉඳලා වමට තුනක් යනවා. හොඳට දන්න. හතේ ඉඳලා වමට තුනක්. මේ බලන්න. එක්කෙනයි දෙන්නයි තුන්දෙනා. හතරෙන් නවතිනවා. අන්න එයා තමයි ප්‍රශ්නේ උත්තරේ. හතර තමයි එහෙනම් අපේ උත්තරේ. ඔව්. මේ ප්‍රශ්නේ උත්තරේ අත්තම බා ටිකක් වැඩි මාල් කෙනෙක්ගේ ඇහුවොත් මේකට උත්තරේ 14 තමයි එන්නේ. නමුත් 11 වසර කෙනෙක්, 10 වසර කෙනෙක් මේකට උත්තරේ ගන්න මේක වඩා වෙනස් ක්‍රමයක්. අපිට තියෙන්නේ මේ කියන දේ පිළිවෙලට ඉගෙන ගන්න ප්‍රශ්නයක් තියෙන්නේ. මේ පිළිවෙල කැඩුවොත් අපිට ඉඳාතේ ගානක් කරනකොට ප්‍රශ්නයක් වෙනවා. නැත්නම් මේක උත්තරේ 4 කියලා රටලා ඒගොල්ලෝ කියනවා. මේ බලන්න. හරි? මත අපි මේ කියන පිළිවෙලට ඉගෙන ගන්න ඕනේ. නැත්නම් ප්‍රශ්නයක් කරන නිසා. නැත්නම් ඍණ 4ට විරුද්ධ දේ. ධන 4. හරි නම් මම දකුණට හතරක් යන්නේ පුතේ. හරි මම බලන්න දැන් සංඛ්‍යා රේඛාව ඇඳලා දැන් හරියටම දරුවන් ගන්න ගණන් හදන්නකොට හොඳට හිත හිත හදන්න. හරිද හොඳට හිත හිත හදන්න මේක මොකක්ද මේ? මේ බලන්න මම මුලින්ම ඍණ දෙක ගාවට යනවා. ගියා. සෑහගෙන ඉඳලා මම දැන් මේ කතාවේ දන්නවා ඍණ හතරට විරුද්ධ දෙය තමයි දකුණට හතරක් යන්නේ පුතේ. දකුණට එකයි දෙකයි තුනයි හතරයි හතරෙන් නවතින්නේ මම ධන දෙකේ ඉන්නේ ඒක ධන දෙක එහෙනම් ප්‍රශ්න උත්තරේ ලියනවා මේ විදිහට ඍණ දෙක සමාන ඍණ දෙක ඍණ හතරයි නම් ප්‍රශ්න උත්තරේ එන්නේ කොතේ ධන දෙක නะ බොහොම ලස්සන උත්තරයක් ආවා ධන දෙක ඔයා දන්නවා තාම උදාහරණ ගොඩක් හැදුවා හරි අපි කියලා බලමු තව. හරි. බලන්න මේකේ තේමේ වෙන 6. වෙන 6ට විරුද්ධ දෙය වෙන 16. දකුණට 6ක් යන්නේ. මේ වරත් මේ විදිහට යනවා බිඳුව කියනවා. 1 2 3 4 5 6 7 මේ විදිහට යනවා. හරි. කරමු ගන්න මෙතන ඍණ 1 ඉන්නවා. දෙකක් තියෙනවා. සමහරව ඍණ 1 ගාවට යනවා. ඍණ 1ෙන් මට අඩු කරන්න තියෙනවා ධන 6ක්. ඒ නිසා මම කරා සමහරවදුන ඍණ 6ක්. ඍණ 1ෙන් අඩු කරන්න තියෙනවා ඍණ 6ක්. ඍණ 6 වෙනකොට දානවා ධන 6. ඉතින් ඍණ 6 වෙනකොට ධන 6 කියලා දකුණට 6ක් යනවා. කවුරු ගානද ඍණ 1 ඉඳලා දකුණට. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. එන්න බලන්න අවසන්ව තියෙනවා මෙතන. ප්‍රශ්න උත්තරේ ඉන්නේ ඔයා තමයි ධන 5. ඇත්තටම කව කාලෙක ඔයා ගන්න කියන ක්‍රමයක් බල බලවහම ඇත්තට ධන පහ තමයි එන්නේ. මේ ටික පැහැදිලි කරලා මම හිතනවා ධන දෙකකට ටිකක් කරන්න. අපිට තව තියෙනවා මේකේ විලක කර්මාන්තකාව ලියාගමු. අනුමාත්කාව ලියාගමු. ආකල ප්‍රතිලෝමය.
ප්‍රති ලෝභය. තවද කියනවා අමාත්‍යතාව ලියන්න ආකල ප්‍රති ලෝභය. ඒකට සමාන දාගන්න මේ විදිහට සමාන දාගන්න. දී ඇති සංඛ්‍යාවක සංඛ්‍යාවක ලකුණ මාරු කිරීමෙන් ආකල ප්‍රතිලෝමය ලබා ගනි. දියත සංඛ්‍යාවක ලකුණ මාරු කිරීමෙන් ආකල ප්‍රතිලෝමය ලබා ගනි. දැන් දෙල දෙක සංඛ්‍යාව ගන්න කොහොමද? මම ලියන්න ඕන පිටේ වාලා ධන තුනේ ආකල ප්‍රතිලෝමය ඍණ තුනයි. දින තුන ගැන ඍණ දෙකයි නම් ඒකේ ආකල ප්‍රතිලෝමය ධන දෙකයි. ඊළඟට ගැන ඍණ දෙකෙන් එකයි නම් ආකල ප්‍රතිලෝමය ධන දෙකෙන් එකයි. ධන එකයි තුනෙන් එක එකයි දෙකෙන් එක නම් ධන එකයි දෙකෙන් එක නම් ආකල ප්‍රතිලෝමය ඍණ එකයි දෙකෙන් එක. තවත් උදාහරණයක් නැහැ. මට තේරෙනවා මේ කියන කතාවේ මේ පැත්ත තියෙන ලකුණු මාරු වෙලා මෙහාට එනවා. අනේ එහෙම ගන්න එකට අපි කියනවා ආකල ප්‍රතිලෝමය ගන්න. හොඳ අවබෝධයකින් ඒක තියාගන්න. ඔක ලියාගන්න පුළුවන්. අපි ඊට පස්සේ අනුමාත්‍රකාවක් දාගන්න ළමයි සංඛ්‍යා රේඛාව භාවිතයෙන් තොරව සංඛ්‍යා රේඛාව භාවිතයෙන් තොරව සදිස සංඛ්‍යා අඩු කිරීම සංඛ්‍යා රේඛාව භාවිතයෙන් තොරව සදිස සංඛ්‍යා අඩු කිරීම වදගෙන සංඛ්‍යා රේඛාව භාවිතයෙන් තොරව සදිස සංඛ්‍යා අඩු කිරීම හොඳට තේරුම් ගන්න පුළුවන් ළමයි පොඩි සටහනක් ලියාගන්න මේ විදිහට මෙහිදී සංඛ්‍යාවකින් තවත් සංඛ්‍යාවක් මත කියනවා. මෙහිදී සංඛ්‍යාවකින් තවත් සංඛ්‍යාවක් අඩු කිරීම වෙනුවට දෙවන සංඛ්‍යාවේ ආකල ප්‍රතිලෝමය ආකල ප්‍රතිලෝමය එකතු කිරීම කරනු ලබයි. දැන් කතාවේ කියපුවේ තේරුම් නැහැනේ අහගන්නකොට. දැන් මෙයා අපිට තියෙනවා මෙහෙම ධන දෙකෙන් අඩු කරන්න ඍණ තුනක්. මේක කියන්නේ මේගොල්ලෝ මම මේකට කෙටි ක්‍රමයක් කියනවා. නමුත් මෙන්න ඉන්දිය පැහැදිලි කරන්න එපා මොලේ. මේ අඩු කරනවා වෙනුවට එකතු කරන්නලු මෙයාගේ ආකල ප්‍රතිලෝමය. වට පුළුවන් නම් මෙහෙම තේරුම් ගන්න ඒත් කමක් නැහැ. එකතු කරන්නලු මෙයාගේ ආකල ප්‍රතිලෝමය. කවුද ඍණ තුනේ ආකල ප්‍රතිලෝමය? ධන තුනයි. අන්න එහෙම කරන්න කියලා මේ කියන්නේ. මේ සමහරේ කිව්වේ ඒක. දෙවන සංඛ්‍යාවේ ආකල ප්‍රතිලෝමය එකතු කරනවා. ඉතින් මේ බලන්න එහෙමනම් මේ ප්‍රශ්නට අවසාන උත්තරේ 5යි. ඒ බොහොමක ලේසි. ඊට අපි තවත් ඔයක වඩා ලේසි ක්‍රමයක් හදාගෙන තියනවා ළමයි. මේ ගාන හදන්න තවත් ලේසි ක්‍රමයක් හදාගෙන තියනවා. ඒ ඔය කියපු දෙයම තමයි. අපි කොහොම ආකල ප්‍රතිලෝම හිතන්නේ නැතුව මෙහෙම හිතනවා. මෙයාගේ ලකුණ මාරු කරනවා ධනවලට. මේ තියෙන ඍණ ලකුණ ධන ලකුණ කරනවා චෝටි පුතේ. කරනවා. මේ ඍණ ලකුණ ධන ලකුණ කරලා මේ වරහන ඇතුලේ ලකුණ මාරු කරනවා. ඒ කියන්නේ චෝටි පුතේ මේ ඍණ තුන තියෙන එකනම් ධන තුන කරනවා. කලිනුත් කරේ ඕකට කරමු. සදහනේ කියන්නේ තෝකට. හරි. මේ බලන්න. ඊට පස්සේ අපිට ඕන වෙනවා සදිස සංඛ්‍යාවල සාමාන්‍ය දැනුම
එක ජාතියක කට්ටිය එකතු වෙනකොට සහ වෙනස් ජාතියක කට්ටිය අඩු වෙනකොට ඒ වගේ ප්‍රශ්න මෙතන බලන්න 3 2 5 මම තව උදාහරණයක් කාට කියනවා හරි අන්ත දෙක පුළුවන් නම් මට කලින් හදන්න ධන දෙක අඩු කිරීම ඍණ හතර ධන දෙක එහෙමම තියලා චෝටි පොතේ මේ ඍණ ලකුණ ධන ලකුණ කරනවා මේ ඍණ ලකුණ ධන ලකුණ කරනවා සහ පොඩි පොතේ මේ ඇතුළේ ලකුණ මාරු කරනවා මෙන්න මෙයාගේ ඇතුළේ ලකුණ මාරු කරනවා හතර වෙන්නේ ධන හතරයි සවසම උත්තරේ නෙපතර පොතේ ධන 6 ධන 6යි ඉන්නේ හරි දරුවන් ගන්න තුන්වෙනි උදාහරණය මට මේ බලන්න හැකිනම් මට කලින් හදන්න එතනින් එහා ඔයා මේ වැඩේ අල්ලගත්තනම් ප්‍රමයන් විදිහ ගණන්තුව ගන්න හදලා ඊට පස්සේ බලන්න ඔයාගේ උත්තරේ හරිද කියලා එතන ඉඳලා තමයි පටන් ගන්න පුතේ වැඩ කරන්න ඔක්කොම ටික එකතුලා ලියන්න ඉවරලා ටියුන් එකෙන් පටන් ගන්නවා එහෙම හිතන්න එපා පළවෙනි ගණන් දෙක කියනකොට වැඩේ තේරුණා නම් ඊට පස්සේ තනියෙන් කරන්න පටන් ගන්න බලන්න වෙන දේ මොකද මෙයා මෙහෙමම තියනවා පොඩි පුතේ මෙයා නමකුත් වෙන්නේ නැහැ මෙයාගේ ලකුණ මාරු වෙනවා ධන වලට මෙයා මෙයාගේ ලකුණ මාරු වෙනකොට මේ ඇතුළේ ලකුණක් මාරු වෙනවා පොඩි පුතේ අන්න හරි හරි අමුතු කතන්දරයක් මෙයාගේ ලකුණ මාරු වෙනවා මෙයාගේ ආකල ප්‍රතිලෝමේ නොහොත් ලකුණ මාරු කරා ධන 4යි අන්න මේ ඍණ 4 ධන 4 වුණා මෙයාගේ ලකුණ මාරු වුණා මෙයාගේ ලකුණත් මාරු වුණා ඊට පස්සේ දැන් මේ දෙක බලන්න ඔයා මේ දෙන්න ගත්තොත් එකම જાතියෙන් ආවෙ නිසා එකතු වුණා මේ දෙක ගත්තත් එකම જાතියෙන් ආවෙ නිසා එකතු වුණා නමුත් මේ දෙන්න එක જાතිය නෙවෙයි මෙතන ඍණ 2යි ධන 4යි කියන්නේ එක જાතිය නෙවෙයි අඩු වෙනවා 4ෙන් 2 අඩු කරලා ලොකු එක්කෙනාගේ ලකුණ දෙන්නේ එහෙනම් අපිට මේ පාඩමේ මීට කලින් දැනුම අතහැරලා යන්න බෑ මේ ගමන නම් මේකේදී අපිට ඕන නේද ඍණ 2යි ධන 4යි ගන්නකොට මේ 4ෙන් 2 අඩු කරලා ධන 2ක් එන්නේ අන්න හරියට දරුවන් ගන්න මම තව උදාහරණ කීපයක් අපි හදනවා උදාහරණ ටික මුලින් ලියලා ඉන්න ඇති ළමයි හදා ගන්න
හරි බලන්න මෙතන වෙන දේ මෙයා මෙහෙමම ගත්තා මේ ඍණ ලකුණ ධන කරා මේ ඍණ ධන කරා මේ ලකුණ මාරු කරා ධන කරා කරන ලකුණ මාරු කරා ධන වලට ඍණ ධන වලට මාරු කරලා මේ වරහ නැතුල ආකල ප්‍රතිලෝම ලකුණක් ගත්තා ලකුණ මාරු කරා අවසන් වෙන්නේ 3 2 5 ඍණ 5ක් වෙන්නේ එතකොට තේරුම් ගන්න මෙතන ඍණ 2 මෙහෙම වෙනවා හරි සමයාගේ ලකුණ ධන වෙනවා මේ ඍණ ධන වෙනවා සා ඊට සමානුපාතිකව ඇතුළේ ලකුණ මාරු වෙනවා මේ ධන ඍණ වෙනවා ඇයි කාටද තේරුම් ගන්න මේ කතාව මේ මෙයා මාරු වුණ ගමන්ම හරි තේරුම් ගන්න ඕනේ ළමයි ඒ ඇතුළේට බලපාන වැඩි ඇතුළේ තියෙන ලකුණ මොකක්ද තියෙන එක මාරු කරනවා එහෙම පාඩම් කර ගන්න වැඩි ලේසියි එතකොට නැත්නම් ආකල ප්‍රතිලෝමේ තමයි ඇත්තම ඔය වෙන්නේ මේකේ ආකල ප්‍රතිලෝමේ එකතු කරනවා හරි ඒක තේරෙනවා නම් වඩා ඒ වෙන කරන්න ප්‍රශ්නයක් නැහැ මේක අඩු කරනවා වෙනුවට ආකල ප්‍රතිලෝමේ මේ ධන දෙකේ ආකල ප්‍රතිලෝමේ ඍණ දෙක එකතු කරා කියලා ගන්න ප්‍රශ්නයක් නැහැ හරි කොහොමවත් කමක් නැහැ ඔයා මේක ලකුණු මාරු කරනකොට මේකත් මාරු කළා දැන් මේ දෙකම ඊපස්සේ මේ මෙතන ඍණ දෙකයි මෙතන ඍණ දෙකයි කියන්නේ හතරයි උත්තරේ ඍණ හතරයි එන්නේ පුතේ මේ දෙකේ මේ බලන්න මෙතන ඍණ දෙකයි මෙතන ඍණ දෙකයි හතරයි ඍණ හතරයි එන්නේ මත ඒක ගන්න කියලා දෙ මෙතන ඍණ දෙකයි දෙක එකතු වුණා ඍණ හතරයි ඊපස්සේ මේ බලන්න මෙතන ඍණ හතර තියෙනවා ලකුණ මාරු කරා ධන මෙතන තියෙනවා ධන තුන මෙරුම් ගන්න මෙතන තියෙනවා ධන තුන නේ ලකුණ මාරු කරලා ධන තුන අවසානයේ මේ දෙක අඩු වෙනවා පුතේ එයි එයි ඔයා දන්නා එක જાති එකක් කියලා විතරයි එකතු වෙන වෙනස් જાතිය අඩු වෙනවා නේ හා හතරෙන් තුන අඩු වෙනවා මේ හතරෙන් තුන අඩු වෙනවා එකයි මේ හතරෙන් තුන අඩු වෙනවා එකයි කොච්චර දෙන්නේ ඍණ එකයි හතරෙන් තුන අඩු වුණා එකයි වෙන එකයි ඔසරුම් ගන්න මෙතන ඍණ 10 ඊට පස්සේදී මෙතන ධන මෙයා ලකුණ මාරු කරනවානේ සේට් එකම ඇතුළේ ලකුණක් මාරු කරනවා මෙතන මේ බාහක මෙයාගේ ලකුණ මාරු වෙනකොට මේකත් මාරු වෙනවා මෙයා මාරු වුණා දැන් මේ දෙක එකතු වෙන්නේ නැහැ පුතේ අඩු වෙනවා 10 කොන අඩු වුණා 7යි ප්‍රචාර දෙන්නේ පුතේ දින 7යි අර මම මේ කියලා දෙනවා මදිරන් උදාහරණ කමෙන්ට් එකක් දාන්න පුතේ තාර කියන්න මේව තව පැහැදිලි කරන්න ඕනද කොහොමද කියන්නේ හරි අපි තව උදාහරණ ටිකක් බලමු පොතේ ටිකක් අමාරු ගණන් ටිකක් තව කරන්න ඕනේ මේවා හරි බලන්න ඔයා මේකේ හිතුවා නම් මේකේ මම දන්නවා මෙතන 3/5 මේකේ ලකුණ මාරු වෙනවා ධන වෙනවා සහ මෙතන වෙන මොහොමෙන්ද පොතේ දැන් භාගවල ප්‍රශ්නයක් තියෙන්නේ මේකේ මම තෝරගත්තේ මේ ගණන් ටික වඩා තනියෙන් අච්චු පොතේ වාර තියෙනවා හදන්න වඩා තනියෙන් හදාගන්න කිව්වොත් ප්‍රශ්න වෙනවා භාගවල නීතියක් තියෙනවා භාගවල යට සමාන නම් භාගවල යට සමාන නම් යට දෙන්න සමානයි නම් උඩ කට්ටිය එකතු වෙන්න හරි අඩු වෙන්න හරි පුළුවන් ඒ නීතිය කල්පනා කරලා බැලුවොත් ඔයාලට තේරෙනවා මේකේ ධන තියෙන්නේ මේකේ ඍණ තියෙන්නේ එකතු වෙන්න නම් බෑ අඩු වෙන්න තමයි තියෙන්නේ එහෙනම් මේ තියෙන්නේ 3 මේක අඩු වෙන්න 2 උත්තරය එනවා ඔන්න 2 2 5 එනවා නැත්නම් 5 2 කොහමද උනේ යට දෙන්න සමාන නිසා උඩ කට්ටිය එක්ක එකතු වෙනවා එක්ක අඩු වෙනවා එකතු වෙන්න තියෙන ගණන් එකතු වෙනවා අඩු වෙන්න තියෙන ගණන් අඩු වෙනවා මේකේ ධනය ඍණය තියෙන නිසා එකතු වෙන්න නම් බෑ අඩු වෙනවා මේ 3 1 අඩු වුණා හරි දැන් මේ බලන්න මේ ගන්න මේක 4 2
මේක ලකුණ මාරු වෙනවා තේරුම් ගන්න මේක ලකුණ එතන වෙන තියෙන එකන ලකුණ මාරු වෙනවා මම නැවත කියනවා මෙයාගේ ලකුණ මාරු වෙනවා සහ මෙයාගේ ලකුණත් අනුරූපව මාරු වෙනවා මේ ඍණ මාරු වුණා සංරූපව මාරු වුණා අතුල ලකුණ මේ බලන්න අවසාන තියෙන්නේ 4 2 4 2 4 1 එකතු කරගන්න දෙකම ලකුණු දනනේ එසා ප්‍රශ්නට උත්තරේ කියත හැකි මුතේ මේ හරියෙන් ලියන්න ඉඩමද නිසා 4 3 වෙනවා ප්‍රශ්නට උත්තරේ මේ ප්‍රශ්නෙට අවසාන උත්තරේ කියවටි පුතේ යකට එන්න ඕන උත්තරේ තමයි මේ ලිව්වේ 4 3 තමයි ප්‍රශ්නෙට අවසාන උත්තරේ හරි බලන්න අපි තව කියලා දෙනවා තව තියෙන උදාහරණ හරි දැන් මේ ගන්න ලිව්වොත් ඔය විදිහට වෙන 2.5 මේ ලකුණ මාරු වෙනවා ධනවලට සහ මෙයාගේ ඇතුළේ ලකුණක් මාරු වෙනවා මෙයා මාරු වෙනකොට මෙයා මාරු වෙනවා ඊට පස්සේ ආ කල්පනා කරන්න මෙතන දශම තමයි තියෙන්නේ නමුත් දශම ලොකු ප්‍රශ්නයක් නෑ අපිට එකතු කරනවාද අඩු කරනවාද කියලා විතරයි භාග ගන්න ඕනේ මේක එකතු වෙන්න බෑනේ අඩු වෙනවනේ ඒකේ තෝ තමයි මෙතන ඉන්න මෙතන ගන්න තියෙනකොට එකතු වෙන්න බෑ අඩු වෙනවා 3.5 අඩු වෙනවා 2.5 ළමයි නේ එන්නේ කීයක්ද එකක් නේ ආ එකක් එකයි දශම බිඳුව නොලීවත් කමක් නෑ සල ලකුණ දෙන්න ඕනේ ලොකු එක්කෙනා මේක ලොකු එක්කෙනා දාන නිසා මේක තමයි දෙන්නේ මේ බලන්න මෙතන තියෙනවා ඍණ 10.8 තියෙනවා මේ ලකුණ මාරු වෙනවා ධනවලට ඇතුළේ ලකුණක් ඊට සමානව මාරු කරනවා මේ බලන්න ඒ ආකල ප්‍රතිලෝමෙන් හින්දා තමයි වෙන්නේ මෙයා ධන වෙනකොට මෙයා ලකුණ මාරු කරගත්තා දැන් මේ දෙක එකතු වෙනවද අඩු වෙනවද කියලා විතරයි බලන්න තියෙන්නේ ආත මම ගන්න එහාට ගන්න ඉඩ අදින ප්‍රශ්නයක් නිසා ඍණ 10.8 එකතු කිරීම ධන 2.4. ඉතින් අපි හොඳටම දන්නවා මේගොල්ලෝ එකතු වෙන්න බෑ. මේගොල්ලෝ අඩු වෙන ඕන. හේතුව තමයි මෙතන ඍණ මෙතන ධන තියෙනකොට මේගොල්ලෝ අඩු වෙන එකයි වෙන්නේ. නැවත කියනවා අඩු වෙන එක. එහෙනම් 10.8 අඩු වෙනවා 2.4. මෙතන 4යි. එහෙනම් 8.4ක් වෙන්නේ. හැබැයි ලොකු එකනම් ලකුණ දෙන්නේ නිසා ඍණ 8.4යි. කෙටියෙන් මතක තියාගමු සදිස සංඛ්‍යා ගුණ කරනකොට මෙහෙම නීතියක් තියෙනවා හරි ලියා ගන්න මේ විදිහට තරුවක් දාලා ලියන්න සමාන ලකුණු සහිත දෙකක් ගුණකල විට ධන ලැබේ සමාන ලකුණු සහිත දෙකක් ගුණකල විට ධන ලැබේ නැවත කියනවා සමාන ලකුණු සහිත දෙකක් ගුණකල විට ධන ලැබේ ධන ලකුණ හරිද ඊළඟට ගත්තේ ලියා ගන්න අසමාන ලකුණු සහිත දෙකක් ගුණකල විට ඍණ ලැබේ දැන් මම ඔයාලට තේරුම් කරන්න ඉලා ඇස්ති මේවා පිටියේ ගහගන්න සමානයි මම මේ කියන සතහන පිටියේ ගහගන්න ඕන ඔයා කටපාඩම් කරගන්න උපරිම විදියට උත්සාහ කරන්න මේ සමාන ලකුණු කියන්නේ මේ මෙන්න මේගොල්ලෝ මේ ධන ලකුණත් එක්ක ධන ලකුණම ගුණ කරත් පුතේ අපි කියනවා මේ දෙන්න සමාන ලකුණු දෙකක් ඍණ ලකුණත් එක්ක ඍණ ලකුණ ගුණ කරොත් ඒත් පුතේ කියනවා මෙතන ඉන්න දෙන්න සමාන ලකුණු දෙකක් කියලා අන්න මේ දෙන්නගේ ගුණිතේ කියන්නේ ජෝඩි පුතේ ධන ලකුණ තේරුම් ගන්න සාරින ලකුණකෝ ඍණ ලකුණකේ ගුණ කරපුවාමත් එන්නේ පුතේ ධන ලකුණ. අපි ඔය ලස්සනට ලියනවා.
පාටපෑන් පාවිච්චි කරලා ලස්සනට ලියනවා. ලකුණ සමාන විට විට ධන ලැබේ. ලකුණ සමාන දෙන්නෙක් හින්දායි ධන ආවේ. ලකුණ සමාන දෙන්නෙක් ගුණ කරපු හින්දායි ධන ආවේ. ඉතින් බලන්න එහෙනම් ලකුණ අසමාන දෙන්නෙක්. මේ ධනත් එක්ක අපි ගුණ කළොත් ඍණ. නැත්තම් ඍණත් එක්ක ගුණ කළොත් ධන. බලන්න මොකද වෙන්නේ කියලා. ධනත් එක්ක ගුණ කරොත් ඍණ. ලැබෙනවා ඍණ. ඍණත් එක්ක ගුණ කරොත් ධන. ඒත් ලැබෙනවා ඍණ. අනිවාර්යයෙන්ම කටපාඩම් කරගන්න. එතකොට ඒක කියන්නේ අසමාන ලකුණු. අසමාන ලකුණු දෙකක්. අසමාන ලකුණු දෙකක්. විට ඍණ ලැබේ. ඉතින් මම මේක විද්‍යාව ගහන්න ඕන සටහනක්. ඒක තමයි ගැලපෙන ඒත් එක්කම ගහන්න ගැලපෙන ඉලක්කම් තියෙන අවස්ථාවක දෙන්න. බලන්නකො මේ විදිහට ධන දෙකත් එක්ක ගුණ කරොත් ධන තුනක්. ඉතල ඔයා බලන්න ඕනේ. ඔයා ලකුණ ගැන හිතන්න නැතුව ගත්තොත් දෙවරක් තුන 6යි එන්නේ. ලකුණ ගැන හිතන්න නැතුව ගත්තොත් දෙවරක් තුන 6යි එන්නේ. හැබැයි ඔයා දන්නවා ධනයි ධනයි කියන්නේ උටේ ධන. මෙතනත් ධන කියන්නේ සමානයි. එසා ලකුණ ධනමයි. සමාන ලකුණු තියෙන ඒවා ගුණ කරොත් ධනමයි. ඉත බලන්න මේකේ දෙවෙනි උදාහරණය ගත්තොත් ඍණ 2යි ගුණ කරනවා ඍණ 3යි. ඒත් 6මයි එන්නේ. 6මයි. එතකොට මේ ලකුණ සමයි. මෙන්න මෙතන ඍණ, මෙතනත් ඍණ. මේ දෙන්නගේ ලකුණ සමයි. නැවත කියනවා මේ දෙන්නගේ ලකුණ සමයි. ඒත් එන්නේ ධනමයි. එතකොට අර උඩ කියපු දෙන්නට ගැලපෙන උදාහරණ දෙක. මේකට යටින් ඔයා විශ්ේ ගමන කොලේ මේකට යටින් මේක දාගන්න. තුන්වෙනි එක නම් ගුණ කරොත් ධන 2 ඍණ 3යි. උත්තරේ 6යි එන්නේ. හැබැයි එතකොට ඍණ 6 එන්නේ. ඍණ 6. එතන ඒ හේතුව තමයි දෙවරක් තුන 6යි. ධනයි ඍණයි ගුණ වුණාම ඍණ වෙනවා. අර නීතිය තියෙන්නේ අසමාන ලකුණු දෙකක්. මෙතන ධන මෙතන ඍණ කියන්නේ අසමානයි. ඊට පස්සේ හතරවෙනි එක ඍණ 2ත් එක්ක ගුණ වෙනවා ධන 3. උත්තරේ 6යි එන්නේ. ඒත් 6යි එන්නේ. හැබැයි පුතේ මෙතන ඍණ 6ක් ඒත් එන්නේ. ඒ හේතුවයි මේකෙත් ඉන්න දෙන්නම් ලකුණු අසමානයි. ඍණයි ධනයි එන සරින. හරි. අර හතර යටින් මේ හතරත් ලියාගෙන ලස්සනට ඒ ටික සටහන් කරගෙන තියාගන්න. අපි දැන් උදාහරණ ගණන් හදපු ළමයි. ඒක ලියාගන්න. ඔයගලට හදන්න ගණන් ටිකක් බෝඩ් එකේ දාලා තියෙනවා. කොහොමම පිටරට වීඩියෝ එක නවත්තලා ගණන් ටික හදන්නකො. හරි. ඒක හදලා ඉන්න. සමහ උත්තර ටික කියනවා. බලන්න මම හදවල දාන උත්තරේ කියන්නම්. මෙතන එන්නේ දෙවරක් එක 2යි ඒක හරි. 2යි. ප්‍රශ්න තියෙන්නේ මෙතන ඉන්න කියන්නේ දෙන්නම එක જાතියේ. එකම જાතියේ නම් ධන. සමයාගත්තු තුමරත් දෙක 6යි. ප්‍රශ්නයක් නැහැ. මේක ඍණ මේක ධන කියන්නේ වර්ග දෙක. නැත්තම් වෙනස්. වර්ග දෙක කට්ටිය නැත්තම් වෙනස් කට්ටිය ගුණ වුණොත් ඍණ එන්නේ. තේරුම් ගන්න මෙතන 3 4 12යි. 12යි. මෙතන ධන මෙතන ඍණ කියන්නේ වර්ග දෙක සමාන නැහැ අසමානයි නිසා ඍණයි. මෙතන යනවා 6යි. මෙතන ධන මෙතන ඍණ කියන්නේ අසමානයි අසමානයි නිසා ඍණයි. සේ 6 වරක් දෙක 12යි. බලන්න මේ බලන්න මෙතන ඍණ මෙතන ධන අසමානයි අසමානයි නිසා ඍණයි පුතා වාර්තයේ සංඛ්‍යා දෙක සාමාන්‍ය දෙක ගුණ කරගත්තා ලකුණ ගැන විතරයි හිතන්න තියෙන්නේ. සුබඩි පුතේ මෙතන ඉස්සත් 3යි. මෙතන 3 වරක් එක 3යි. 3යි. මෙතන ඍණ මෙතන ඍණ එකම જાතිය නිසා ධනයි. මෙතන ඉන්න පුතා 8 වරක් එක 8යි. නේ 8 වරක් එක 8යි. මෙයා සහ මෙයා එකම වර්ගයට අයිති ලකුණු. ඒ නිසා ධනයි. දැන් පුතේ මෙතන 2 10යි. 10 2 20යි. මෙතන ඍණ මෙතන ධන. වෙනස් වර්ග නිසා ඍණයි. දැන් මේම ගන්න 12 වරක් පිට 12යි. එක හරි ප්‍රශ්නයක් නෑ ඔයාලට. මෙතන ඍණයි මෙතන ධනයි කියන්නේ. සමස්ත අවසාන උත්තරේ ඍණයි. එයි මම එහෙම කිව්වෙත්
වෙනස් වර්ගවල ලකුණු මොන වුණාම ඍණයි. අසුගතා මෙතන එන්නේ කොමරක් දෙක 6යි. 6 මෙතන ඍණ මෙතන ධන කියන්න ඍණයි. හරි ඊළඟට ගන්න 6 වරක් එක 6යි. 6යි. 6 වරක් එක 6යි. ප්‍රශ්නයක් නැහැ. මේ දෙන්නම් වර්ග දෙකක නැත්තම් අසමානයි. නිසා ඍණයි. හරි හරිම ගන්න අසමානයි නිසා ඍණයි. ඊස මෙතන බලන්න කොමරක් දෙක 6යි. 6යි. Meri na, හැබැයි දෙන්නගේම ලකුණු සමානයි ඒ නිසා ධන දෙන්න ඍණයි ඍණයි කියන්නේ ලකුණු සමානයි ධන. බලන්න ඔය ගණන් 15 15 වහරිද කියලා. හරි. අපි මේකේ තව අමතර දැනුමට දේවල් කතා කරන්න ඕනේ. අඩු කඩුවක් තියෙනවා නම් හදා ගන්න. හරි. දැන් බලන්න ඔයා අමතර දැනුමට ගන්න දේවල් කීපයක් දෙන්න ලෑස්ති. අමතර දැනුම ගැන අපිට දැනගෙන හිටියොත් හොඳයි. දෙන්නෙකුට වඩා වැඩි ප්‍රමාණයක් ආවොත් මොකක්ද කරන්න කියන එක. ක්‍රම කීපයක් තියෙනවා මුලින් අපි මේ දන්න නීතියෙන් කරලා පෙන්වන්නම් කො. හරි. මුලින්ම ඔයා පොත් හිතක් නැතුව ලකුණු ගැන හිතක් නැතුව ඉලක්කම් ටික ගුණ කරලා ගන්න. ඉලක්කම් ටික. මේ තුනේ මේ දෙකෙන් ගුණ කරලා ගන්න. මෙතන කීය දෙන්නේ? ආ 12ක් වෙනවා නේ. අපි ලකුණු ගැන හිතක් නැතුව ගණන් කරගත්තොත් කොමරක් දෙක 6යි 6 වරක් දෙක 12ක් ආවා. ලකුණ හිතන්නේ මෙහෙම කොට. මේ එක ක්‍රමයක්. හොඳේ? එක ක්‍රමයක්. දෙන්න දෙන්න සලකලා ලකුණු ගැන හිතනවා. මේ දෙන්න සලකුවොත් මේ දෙන්නගේ ලකුණු ගන්න. අරලා ගන්න එපා. හරියට තේරුම් ගන්න. හරියටම තේරුම් ගන්න. මේ දෙන්න සලකුවොත් මේ දෙන්නගේ ලකුණු ගන්න. හොඳට තේරුම් ගන්න. මේ දෙන්න විතරක් සලකුවොත් මම නැවතගෙන මේ දෙන්න විතරක් සලකුවොත් දෙන්නගේ ලකුණු ගුණ වුණාම සමාන ලකුණු ගුණ වුණාම ගන්න. ඒත් ධනත් එක්ක මේ ධන ගුණ වුණොත් පුළුවන් මෙතන අවසාන උත්තරේ ගන්න. ප්‍රශ්නයක් ඇත්තෙම නැහැ. ඊසම මේකෙත් එහෙමමයි. එකනම් මේ ටික ඔක්කොම ගුණ වුණාම 4 වරක් 1 වරක් 2 වරක් මේක ඔක්කොම ගුණ වුණාම 8ක් වෙන්නේ. එතනදී එතනින් ප්‍රතිඵලය 8ක් වෙනවා. ඉතින් මෙයාලගේ ලකුණ ගන්න මේ විදිහට දෙන්නෙක් එකට අල්ල ගන්නවා. මෙතන තියෙනවා ධන. මෙතන තියෙනවා ධන. මෙතන තියෙනවා ඍණ. මේ දෙක ගුණ වුණොත් ධනයි ඍණයි ගුණ වුණොත් ප්‍රතිඵලය ඍණ. මෙතන තියෙනවා ධන. මෙතන තියෙනවා ඍණ ප්‍රතිඵලය ඍණ. මෙතන තියෙනවා ධන. මෙතන තියෙනවා ඍණ ගුණ වුණොත් ප්‍රතිඵලය ඒ දෙන්නගේ ඍණ. අපි දැන් දැන් කියපු ක්‍රමයට දෙන්න දෙන්න මොඩකසා ගැනීම ක්‍රමයට තමයි දැන් අපි දැන් ඔය අපි ඉගෙන ගත්ත වෙ නීතිය දිනුනේ පුතේ දෙන්නෙකුටනේ. එකම ජාතිය දෙන්නෙක් ගුණ වුණොත් ධන වෙනවා. වෙනස් ජාතිය දෙන්නෙක් ගුණ වුණොත් ඍණ වෙනවා කියන්නේ. වෙනස් කියන්නේ ලකුණ සමාන කට්ටිය ගුණ වුණොත් ධන වෙනවා. අපි දන්න නීතිය මොකක්ද තිබුණේ? ලකුණ සමාන කට්ටිය ගුණ වුණොත් ධන වෙනවා. ලකුණ අසමාන කට්ටිය ගුණ වුණොත් ඍණ වෙනවා. ඒ නීතියට අනුව තමයි මම ඔය ලකුණු දෙක දැම්මේ. මෙතන ලකුණු දෙක අසමානයි නිසා ඍණ. මෙතන ලකුණු දෙකත් අසමානයි ඍණ. අවසානයේ මේ උඩාකු ලකුණු දෙක ගුණ කරගත්තොත් ඒ දෙන්න සමානයි නිසා ධන. හරි. මම ඕකට හදාගත්ත ක්‍රමයක් තියෙනවා. සමහරක් ඔයගොල්ලෝ සරලව මේ කියන්න පුළුවන්. නමුත් මේක මේ බලන්න මේක කල්පනා කරලා බැලුවොත් අමතර දැනුමට දෙන්නේ අපි කොහේ තැනක වෙනම සම්මන් කරගම් මේක ගානස් එපා පොතේ. හරි මෙහන් මෙහෙම ගාන කදී හොඳට තේරුම් ගන්න ඔයාලා ටිකක් වෙලා යනකොට මේක ඇත්තයි කියලා තේරෙයි. ගානකදී එන ගානකදී ඍණ ලකුණු ගණන ගානකදී එන ධන ලකුණු නෙමෙයි පුතා ඍණ ලකුණු ගණන. මේ වගේ ලොකු ගානකදී මේ මේ නීතිය දදා ඉන්නේ කරදරයි අපිට. අවසාන උත්තර එකපාර ගන්න දිනනවා නම් හොඳයිනේ. මෙහෙම එකක් අපි ගාව තියෙනවා. මේ ඍණ ලකුණු ගන්න ඉරක්කණ සහ ඔත්තන 90 මේ වගේ උත්තර පුතේ වෙනස් වෙනවා. දැන් යම් කිසි ගානක එන්න ඍණ ලකුණු ගන්න ඉරක්කණ අනිවාර්යෙන් උත්තරේ ලකුණ දාන්න අවසාන ලකුණ දාන්න අවසාන ලකුණ දන්න. ඒ වගේම ජෝඩි දරුවෝ ඉන්න කට්ටිය ගන්න ඔත්තේ සංඛ්‍යාවන් නම්
දැන් මට ටොක්ක් ඉඩ ප්‍රශ්නයක් වෙනවා නිසා මම දුක් කම් මේක මෙහාට ගන්න මේගොල්ලෝ ඉන්නේ ඔත්තේ ප්‍රමාණයක් නම් අවසාන උත්තරේ ලකුණ අවසාන ලකුණ වෙන දැන් චතුර්ම තලමේක ලියාගෙන අනිවාර්යෙන්ම කොටු කරගන්න කොහේ තරක එසහන් වල එක දාගන්න හරිම වැදගත් දැන් බලමු මේ කියන දේ හරිද කියන එක මේ බලන්න ඇත්තම මාන පතන්දරේ හොදේ වාර තේරෙනවද කියලා අර නීති ආවක් පස්සේ මම නැවත කියන ගානස්සෙ මෙහෙම ලියන්න එපා ඒක ඔරෙන් කිසි පිළිවෙලක් නැහැ වෙනම තැනක ලියාගන්න හරි ගන්න තැන තන ලියන්න එපා ඊස් මේ බලන්න මෙයාගේ 3 වරක් දෙක 6යි 6 වරක් දෙක 12යි කියලා ගත්තා ප්‍රශ්නයක් නැහැ ඍණ ලකුණු ගන්න ගයින්න ඍණ ලකුණු ගන්න එතන ලකුණු 1යි 2යි 1යි 2යි ධන ලකුණු ගයින්නවත් එපා ගයින්න ඕනේ නැහැ ඒගොල්ල කොහොමද ප්‍රශ්නයක් නැහැ වා ඍණ ලකුණු ගයින්න ඍණ ලකුණු ගන්න ගන්නවම මේක ඍණ ලකුණු 1යි 6යි ඔක්කොම 1යි 2යි එනිසා මේ 2 කියන්නේ ඉරට්ටේ එනිසා උත්තරේ ලකුණ ගන්න ගොඩක්ම සාර්ථක ක්‍රමයක් හොද තේරුම් ගන්න මේ බලන්න මේකේ ඍණ ලකුණු 1යි ඍණ ලකුණු 2යි ඔක්කොම 2යි 2 කියන්නේ ඉරට්ටේ එනිසා ප්‍රශ්න උත්තරේ ලකුණ ගන්න අන්න දැන් ඕක තේරුම් ගන්න අපි ගණන් ටිකක් හදමු. ඒ නිසා ධනයි ඍණ ලකුණ බෙදනවා ඍණ ලකුණත් එක්ක
සමාන ලකුණු දෙකක්. ඒ නිසා ගන්න මම කියනවා සමාන ඒවා. සමාන ඒවා. ධන සමාන ඒවා නම් ධනයි පුතේ. හරිද නෝ ගන්න. ඒක අසමාන ඒවා බෙදනවා මේ සැරේ. ධනත් එක්ක බෙදනවා ඍණ. ඍණයි. වාමේ නීති පාඩම් කරගන්න. අදනවා මේ වදන්නේ. මම අදින් පස්සේ මම හොඳට මතක තියාගන්න. නම් මේකේ අනිවාර්යයෙන්ම මේක දැනගන්න ඕනේ. අසමාන ඒවා නම් පුතේ ඍණයි. සමාන ඒවා ධනයි අසමාන ඒවා ඍණයි. අසමාන නිසා මේ කතාව මම ඔතන තන හරියට තේරුම් ගන්න. සමාන සමාන ඒවා නිසා ධනයි අසමාන ඒවා නිසා මොකක් වෙනවද පුතේ ඍණයි. අන්තරම මෙතෙක් ගලපන යටි ලියා ගන්න ගලපන උදාහරණ ගණන් ටිකක් දෙනවා. මම තාල එකත් එක්ක වැඩේ ඉස්තර කර ගන්න. දැන් මම බෙදනවා ඍණ 6 ඍණ 2. හරි ධන 6 ධන 2 ගෙන් බෙදමු පළවෙනියටම ධන 3යි. මේ බලන්න. ඍණ 6 බෙදනවා ඍණ 2. ඒත් එන්නේ ධන 3යි. දෙන්න ධන උනක් ධන වෙනවා ඍණ උනක් ධන වෙනවා. හරිද මම සමාන නිසායි එහෙම වෙන්නේ. 3 වෙනි එක. ඍණ 6 බෙදනවා ධන 2. එතකොට පුතේ ඍණ 3යි. 4 වෙනි එක නම් ධන 6 බෙදනවා ඍණ 2. ඍණ 3යි. අන්න මෙතන අපිට තියෙන හැටි සමාන වෙට මෙතන එන්නේ. අසමාන විත අන්න ලස්සන කතාව දේරුම් ගන්න සමාන වෙට එන ලකුණ ධන වෙනවා අසමාන වෙට එන ලකුණ මොකක් වෙනවද පුතේ ඍණයි. ඉතින් දැන් අපි උදාහරණ හදමු. ඔයා මේක ලියලා එක යටින් මේක ලියලා කාට වෙන දණක් ගහ ගන්න සහ කට පාඩම් කර ගන්න. මෙතනින්ම තේරුණා නම් මතකයි නම් සිද්ධිය ගහන්න ඕනේ නැහැ මතේ. එහෙනම් අනිවාර්ය නැහැ මේක සිද්ධිය කර ගන්න කියලා තමයි තමන්ට මතක හිටිනකම් මේක කොහොම හරිම ක්‍රමයක් හදා ගන්න. සමාන ඒවා නම් ධනයි. කලිනුත් එහෙමනේ ගුණ කරනකොටත් සමාන ඒවා ධනයි ආවේ. ගුණකත්වයට අසමාන ඒවා ඍණයි ආවේ. නම් සමාන ඒවා ධනයි අසමාන ඒවා ඍණයි. ඒක තමයි හරියට උදාහරණ. උදාහරණ ගණන් බලමු. මේකෙන් අපි උදාහරණ බලමු. ඒ උත් එකට වැඩි තරම් ගන්නවා. ඒ උත් එකේ තියෙන හොඳ ගණන්. මේදී හදනවා ප්‍රමාණය වගේම තවත් එකක් කොටා දානවා. බලන්නම චෝටි ගණන් තුන හතරක් දානවා ප්‍රධාන. ඍණ තුන බෙදන්න තියෙනවා ඍණ එකෙන්. ඍණ තුන බෙදනවා ඍණ එකෙන්. සෝ ඍණ හතර බෙදනවා ධන එකෙන්. ඍණ හය බෙදනවා ඍණ එකෙන්. සෝත හතර වෙනි කෙනා ඍණ 10 බෙදනවා ඍණ දෙකෙන්. පස්වෙනි කෙනා ඍණයක බෙදනවා ඍණයකෙන්. හරි. මම හදලා දෙන්න ඉක්මනට පුළුවන්කාව. හදලා දෙන්න ඉක්මන. මොකක්ද වෙන්නේ බලන්න. මෙයා බෙදුවොත් අපි දන්නවා 3 කියන එක එකෙන් බෙදුවොත් 3යි තමයි එන්නේ. 3යි. එතකොට වෙන්නේ මොකක්ද? 3 එකෙන් බෙදුවාම 3යි. මේ දෙන්න එක જાතිය ලකුණුනේ. ඒ නිසා බෙදුවාම ලකුණ ගන්න. මේ බලන්න. 4 එකෙන් බෙදුවොත් 4යි තමයි එන්නේ. හැබැයි මේ දෙන්නට ලකුණු අර්ථ දෙකක් නැත්තම් වෙනස්. නිසා ඍණයි. 6 එකෙන් බෙදුවාම 6යි තමයි එන්නේ. 6යි තමයි එන්නේ. ප්‍රශ්නයක් නැහැ 6යි. මෙයා ඍණ කියන්නේ එකම જાතිය ලකුණු නිසා ධන 6ක් එන්නේ පොතේ. ඉස්සරහ මෙතන 10 දෙකෙන් බෙදන්න ඕනේ. මේ 10 දෙකෙන් බෙදුනහම 5යි පොතේ. 5යි. මෙතන තියෙන ලකුණට මෙතන තියෙන ලකුණ සමානයි. ඒ නිසා ධන දන්න ලකුණු වෙන ජෝඩි පුතේ. එක එකෙන් බෙදුවොත් එකයි. එකයි. එක එකෙන් බෙදුවොත් එකයි සමාන වෙන සාධාරණ. අන්න හරි. ඔන්නාගේ පහම හරිද කියලා. දැන් ටිකක් තරමක් අමාරු ගණන් ටිකක් කියලා දෙන්න ලෑස්ති. මම අර කියපු ඉලක්කය ඔත්තේ නීතිය දැන් ඕන වෙනවා ලස්සරට. හොඳයි. හරි. බලන්න ඒ ටිකක් මෙහෙම කියලා දෙන්න. මේ ඉලක්කයේ ඔත්තේ නීතිය ගුණ කරන බෙදීම් වලට විතරයි බලන්න එතනින් එහා ගණන් වලට දාන්න යන්න එපා. ප්‍රශ්න වෙනවා. පොඩි එකක් හරියට තේරුම් ගන්න. ඍණ දෙක ගුණ කිරීම ඍණ තුන සහ ඍණ දෙක ගුණ කිරීම ඍණ එක. මේ ප්‍රශ්නෙට උත්තරේ ගන්නකොට විවිධ මේකට මම ක්‍රම දෙකකටම උත්තර අරන් පෙන්නන්නම්කෝ.
ප්‍රවාහ තේරුම් ගන්න වඩා ලේසි ක්‍රමයක් වාර්තමයි. ප්‍රම දෙකටම මම උත්තරය කියනවා. එයාගේ මුලින්ම කරන්නේ පළවෙනි ක්‍රමයේ අරත මේ දෙක ගොඩ කරනවා. තුන්වරත් දෙක 6යි. තුන්වරත් දෙක 6යි. තවද කියනවා. 3යි 2යි ගුණ වුණාම 6යි. මෙතන තියෙන්නේ වෙන ලකුණයි ඉතුරු ලකුණයි කියන්නේ සමාන ලකුණු නිසා ධන 6යි. හරි පුතා ධන 6යි. මෙතන තවරක් එක 2යි. මෙතන ඍණයි කියන්නේ සමාන ලකුණු නිසා ධන 2යි. ධන 2යි. ඊට පස්සේ මේ දෙක මම බෙදනවා. මේ 6 නැවත කියනවා මේ 6 දෙකෙන් බෙදනවා. දෙකෙන් බෙදුවාම 3යි. සමාන ලකුණු දෙකක් බෙදෙන නිසා ධන කියලා ගන්නවා. ඔය එක ක්‍රමයක්. හොඳට තේරුම් ගන්න. ඔය මම කියපු සාමාන්‍ය අපි ධන නීතිය. ධන නීතිය දෙන්න දෙන්න ගුණ කරන නීතිය. අපි මේක වෙන ක්‍රමයකට හදුවොත් ඉරට්ටයොත් නීතියට අනුව හදුවොත් ඔයාට පළවෙනියටම කරන්න පුළුවන් වැඩක් තියෙනවා. මේකේ බලන්න ඔක්කොම ඍණ කට්ටිය ඉන්නව නේද ඉරට්ට ගන්න. ඔතන බලන්න ඍණ කට්ටිය ඔක්කොම ඉරට්ට ගන්නක් ඉන්නා මේ 1 2 3 4. මේ උඩ යට කියන එක මේකට අදාළ වෙන්නේ නැහැ පුතා. ගුණ කිරීම බෙදීම් කියන ගානකට විතරයි මේ තියෙන්නේ ගුණ කිරීම බෙදීම් කියන ගාන 1 2 3 4 නිසා අනිවාර්යෙන් දැනගන්න අවසාන උත්තරය 4 කියන්නේ ඉරට්ට නිසා අවසාන උත්තරය ලකුණ ගන්න ඇත්තනේ ගන්න. ඊට පස්සේ අර හිතින් ගන්න හැදුවේ හැගේ. තුන්වරත් දෙක 6යි. ආදාන්න මෙතන 6යි එන්නේ. 6යි. හරි. යටින් 2යි. 6 දෙකෙන් බෙදුනහම 3යි. උත්තරේ ධන 3යි. දැන් හිතින් ගන්න හදලා උත්තර දාන්න පුළුවන්. මේ බලන්න. උඩින් තුන්වරත් දෙක 6යි. 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 යටින් 2යි. උඩින් 6යි. යටින් 2යි. 3යි. අවසාන ලකුණ ගන්න. මේක ගන්න හදන්න කලින්ම අපිට සැලසුම් කරගන්න පුළුවන්. අරමා තේරුම් ගන්න තව ගන්නක් මන් කියන්න. බලන්න මේක ගන්න. ගුණ 3යි. ධන 6යි. ඍණ 2යි. ඍණ 1යි. මම කියනවා මේ ප්‍රශ්නේ අවසාන උත්තරේ ලකුණ ඍණ කියනවා. කොහොමද කියන්නේ? වාගේ සර් ගන්න නිර්මාණය කරන ප්‍රසන්න ගන්නවා කියලා. නෑ මෙහෙමයි. මෙතන මේ බලන්න. ඍණ ලකුණ තියෙන්නේ 1 වෙනයි 2 වෙනයි 3 වෙනයි. 1 වෙනයි 2 වෙනයි 3 වෙනයි ඍණ ලකුණනේ. 1 වෙනයි 2 වෙනයි 3 වෙනයි. ඔක්කොම 3 වෙනයි. 3 වෙනයි කියන්නේ ඔත්ත සංඛ්‍යාවක් නිසා අවසාන උත්තරේ ලකුණ ඍණ වෙනවා. ඔත්ත සංඛ්‍යාවක් ආවම ඍණ වෙනවා. බලන්න මෙතන වෙන දෙයක්. හරි. දැන් ඔය අර උත්තර එකපාර ගන්න ඕන නම් චක්‍රෙත් හොඳට බලන්න. උදේ තුන්වරක්යි ගන්න. මෙතන මේ 3යි මේ 6යි ගුණ වුණාම 18යි. අතේරුම් ගන්න. තුන්වරක්යි 18යි. මෙතන දෙවරක් එක 2යි. 18 දෙකෙන් බෙදුනහම කීයද? 9යි. මම කලින් කිව්වා දැන් අවසාන උත්තරය කවද වෙන්නේ? වෙන කියලා. ඉතින් ඔබ තමයි කියන කෙටි ක්‍රමය ළමයි. හරි. එනිසා මම ඔයාලෙන් ඉල්ලනවා මේ ගණන් ටික හොඳට හදලා පුරුදු වෙන්න. ගණන් දාන්න කියලා දුන්නා මදි වගේද? තව එකක් එහෙනම් කියලා දෙන්නම් අහන්නකො. අතරවෙනි උදාහරණයකුත් එහෙනම් ටිකක් ලොකු ගානක් එක කියලා දෙන්න. කරන්න. හරි එහෙනම් අපි දැන් ප්‍රොජෙක්ෂන් ටියුටෝරියල් හදන්න අපි ඊළඟ පාඩමකදී නැවත මුණගැහෙමු.